තෙරුවන් සරණයි සියලු දෙනාට. හොඳයි, අපි අද දවසේ සාකච්ඡාව ආරම්භ කරමු. අද දවස ඇත්තටම හතරවෙනි දවස මේ සාකච්ඡා මාලාවක. ඉතින් මූලික දහම් අවබෝධයත් එක්ක තවදුරටත් සාකච්ඡා කරනවා නම් අද දවසේ සාකච්ඡා ගොඩක් වැදගත් වෙනවා. ඒත් එක්කම අපිට දැනගන්න ලැබුණ ගොඩාක් අලුතෙන් අද සම්බන්ධ වෙලා ඉන්නවා කියලා. ඒ කියන්නේ අද දවසේම සම්බන්ධ වෙච්ච අය. නමුත් කමක් නැහැ, අද දවසේ සාකච්ඡාව ටිකක් වෙනස් මොහුනුවරක් ගන්න නිසා ඒවත් එක්කත් සම්බන්ධ වෙන්න. නමුත් ඉදිරියේ තියෙන සාකච්ඡාත් එක්ක එක දිගට සම්බන්ධ වෙන්න බලන්න. මොකද සාකච්ඡා මාලාවක් විදිහට යන නිසා අර මගදී සමහර ඒවාට එන්නේ නැති වුණාම දැන් දවසකම සාකච්ඡාවක් කියන්නේ පැය ගණනාවක් නෙනේ. දවසට පැය 6ක් 7ක් විතර සාකච්ඡා වෙනවා. ඉතින් ඒ කොටස නැතුව තමයි ඊළඟට සම්බන්ධ වෙන්න වෙන්නේ. ඉතින් ඒක නිසා පුළුවන් තරම් අර එක දිගට පිළිවෙලට සම්බන්ධ වෙන්න බලන්න. අලුතෙන් අද සම්බන්ධ වෙන අය අද කොටස මේ විදිහට සාකච්ඡාව එක්ක සම්බන්ධ වෙන්න. නමුත් ලබන සතියේ උදේ වරුවේදී කලින් සාකච්ඡාවල සාරාංශයක් විස්තර කරයි වසන්ත මහත්මයා විසින්. ඒක නිසා ඊළඟ සතියේ සම්බන්ධ වෙලා දිගටම එන්න බලන්න. එතකොට තමයි හරියට මේ කියන කතාව තෝරගන්න හොඳ හැකියාවක් හම්බෙන්නේ. ඉතින් අද දවසෙත් සාකච්ඡාව ගලාගෙන යන අරමුණ වෙන්නේ මේ නිවන් දකින කාරණා මූලික කරගෙනම තමයි. නමුත් අද දවසේ අපි පොඩ්ඩක් මේ විද්‍යාත්මක කරුණු ටිකක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකට හේතුව තමයි දැන් මේ විද්‍යාවේ තියෙන යම්කිසි ක්‍රමවේදයන් එක්ක අපිට දෙයක් තෝරාගන්න, දෙයක් දැනගන්න පහසුවෙන් ක්‍රමයක් හම්බෙනවා. මොකද දැන් විද්‍යාවෙන් හොයාගෙන තියෙන ඒ උපකරණ හරහා, ඒ ක්‍රමවේද හරහා අපිට නොදන්න දෙයක් තේරුම් ගන්න හැකියාවක් හම්බෙනවානේ. දැන් විද්‍යාවෙන් ඒකනේ කරන්නේ හැම වෙලේමනේ. දැන් ඔය මේ මොකක් හරි දැන් වසංගතයක් ආවත්, දැන් කොවිඩ් ආපු කාලේ දැන් මුලින්ම එද්දි ඒක අලුතෙන් ආපු එකක් නිසා අපි මුලදී දන්නේ නැහැ ඒ ගැන මොකුත් නේ. හැබැයි පස්සේ මොකද වෙන්නේ ඒ ගැන පරීක්ෂණ කරලා ටික ටික ඒ තියෙන ඉතින් ක්‍රමවේදයන් එක්ක යම් කාලයක් ගත වෙන්න පුළුවන්. නමුත් පරීක්ෂණ කරලා ඒකෙන් ඉදිරිපත් කරන ඉතින් ඒකේ සමහර ගැටලු තියෙන්න පුළුවන්. නමුත් බොහෝ දුරට ඒක නිවැරදි ආකාරයට, ඒ කියන්නේ අපිට තේරෙන ආකාරයට කියලා දෙනවා. දැන් හැම එකක්ම එහෙමයි. දැන් විශේෂ වෙච්ච දේවල්, අපිට තේරෙන්නේ නැති දේවල් සාමාන්‍ය දෙයක් බවට පත් කිරීම විද්‍යාවෙන් සිද්ධ කරලා දෙනවා. ඉතින් ඒක නිසා ওই විද්‍යාවේ තියෙන යම් යම් සොයා ගැනීම්, ඒ ක්‍රමවේදයන් අපි භාවිතා කරනවා අද දවසේ මේ බුදු පියාණන් වහන්සේගේ දේශනාව තුළ තියෙන සමහර කාරණා තෝරගන්න. එතකොට දැන් බුද්ධ දේශනාවේ තියෙන ඒ දේවල්, බුද්ධ දේශනාවක් අපිට අහන්න ලැබුණාම නෑ ඒකෙන් උන්වහන්සේ මොකද්ද අදහස් කරන්නේ කියන එක සමහර වෙලාවට අපිට එකවරම තේරෙන්නේ නෑ. එතකොට අපිට ටිකක් විස්තර සහිතව තෝරගන්න වෙනවා නේ. දැන් අපිට එකවරම ඇත්තටම තේරෙනවා නම් අපි අද දවස වෙනකන් එන්නෙත් නැති වෙන්න පුළුවන් නේ. එහෙනම් මෙලහ නිවන් දැකලා ඉවර වෙන්න ඕනේ. අපි දන්නවා බුදු පියාණන් වහන්සේ ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කරද්දී ඒක පස්සග මහණුන් ශ්‍රවණය කරානේ. ඒ කියන්නේ පස් දෙනෙක් ශ්‍රවණය කරා. නමුත් පළවෙනියටම සෝවාන් වුණේ කොණ්ඩඤ්ඤහාමුදුරුව විතරයි. ඒ කියන්නේ දැන් බුදුහාමුදුරෝ දැන් බණ කියන එකේ අඩුපාඩුවක් නැහැනේ නේ. දැන් උන්වහන්සේ හරියට කියනවා, ඉතින් අග්‍රයිනේ. ඊළඟට එවකට හිටවු මහා ප්‍රඥයෝ ටිකක් තමයි පස්සග මහණුන් කියන්නේ. එතකොට එතනිනුත් එක්කෙනෙක්ට විතරයි තේරුනේ නේ. එතකොට අනිත් අයට තේරුනේ නැහැ. හැබැයි තවදුරටත් දවස් කීපයක් විස්තර කරන් කරන් යද්දි තමයි අනිත් අයට තේරෙන්න පටන් ගත්තේ. එතකොට එහෙනම් අන්න අපි මේ යම්කිසි දෙයක් විස්තර සහිතව විස්තර කරනවා නම්, උදාහරණ උපමා අරගෙන පෙන්නනවා නම් අපිට තේරුම් ගන්න හරිම පහසුවක් හම්බෙනවා. ඉතින් ඒක නිසා මේ බුදුහාමුදුරු දේශනා කරපු මේ දේශනාවල් තුළ තියෙන සමහර කරුණු අපිට එකවරම තේරුම් ගන්න අපහසුයි. එතකොට උදාහරණයක් අරන් අපිට පැහැදිලි කරගත්තොත් එහෙම අපිට තෝරගන්න හරි ලේසි. ඉතින් ඒක නිසා අන්න ඒ වගේ කරුණු කාරණා ටිකක් තෝරගන්න බලාපොරොත්තු වෙනවා. දැන් උදාහරණ විදිහට භාවිතා කරන්නේ විද්‍යාවේ තියෙන සොයා ගැනීම් ටිකක්. එතකොට ඒව භාවිතා කරන්නේ අපිට අවශ්‍ය දහම් කාරණේ තෝරගන්න විතරයි උදාහරණයක් වශයෙන්. එතකොට එතනදී අපි බලාපොරොත්තු වෙන්නේ දැන් විද්‍යාවේ හොයාගත්ත එක හරියටම හරිද සත්‍යයක්ද, ඒගොල්ලෝ එකෙන් මොකද්ද බලාපොරොත්තු වෙන්නේ, බුදු දහමට වැඩිය විද්‍යාව පහතින්ද තියෙන්නේ ඉහෙලින්ද තියෙන්නේ නැත්නම් දෙකම එකක්ද, ඔය වගේ කරුණු කාරණා නෙමෙයි ඇත්තටම කතා කරන්නේ. ඒ විද්‍යාවේ සොයා ගැනීම අපි උදාහරණයක් විදියට භාවිතා කරනවා අපේ මේ තියෙන දහම් කරුණු තෝරගන්න, අවබෝධ කරගන්න. මොකද අපි නිකන්ම දැනගන්නවට වැඩිය දෙයක් අවබෝධ කරගන්න එක තමයි ගොඩාක් වැදගත් වෙන්නේ. ඉතින් ඒක නිසා ඒ සම්බන්ධව තමයි අපි මේ විද්‍යාවේ සොයා ගැනීම් ටික මේ දේවල් භාවිතා කරන්නේ. ඉතින් ඒ සොයා ගැනීම් වල ඒ න්‍යායන් වල අඩුපාඩු තියෙනවා. දැන් විද්‍යාව කියන්නේ පරම සත්‍ය නෙමෙයිනේ. ඉතින් ඒකේ අඩුපාඩු තියෙනවා.
ඊළඟට ඒකේ යම් සීමාවල් තියෙනවා. දැන් යමක් ඉදිරිපත් කරාම ඒක හැම තැනටම හරියන්නේ නැහැ නේ. සීමා සහිත වෙනවා නේ. සමහර සීමාවකට විතරයි ඒක ක්‍රියාත්මක වෙන්නේ. ඒතොර අන්න ඒකත් අපි දැනගන්න ඕනේ. ඒ කියන්නේ අඩුපාඩු සහ සීමා තියෙන බව. හැබැයි අපිට අඩුපාඩු තිබුණත් සීමා තිබුණත් අපිට අවශ්‍ය පරාසයේ ඒකෙන් අපිට ප්‍රයෝජනයක් ගන්න පුළුවන් නම් අපි ඒක සිද්ධ කරන්න ඕනේ නේ. දැන් අපි මේ තියෙන උපකරණ ඔක්කොම හදලා තියෙන්නේ මේ නිව්ටෝනියානු භෞතික විද්‍යාවට අනුවනේ. ඒ කියන්නේ නිව්ටන් නියම වලට අනුව. දැන් මේ ඔක්කොම හරියට වැඩ කරනවානේ. නිසියාකාරයෙන් වැඩ කරනවානේ. දැන් ওই ෆෑන් කැරගෙනනේ මේ ශබ්දය ඇහෙනවා. ඉතින් මේ දේවල් හරියට වැඩ කරනවා. නමුත් ඒ වගේ අඩුපාඩු තියෙනවා. දැන් ඒකනේ ඔය ඇල්බර්ට් අයින්ස්ටයින් කියන විද්‍යාඥයා ඉදිරිපත් කරේ ඒ වගේ අඩුපාඩු තියෙන බව. දැන් අඩුපාඩු තිබුණාට කමක් නැහැ අපිට ප්‍රයෝජනෙට ගන්න පුළුවන් නේ. ඉතින් ඒ මට්ටමේ අපි ප්‍රයෝජනෙට ගන්නවා. ඉතින් අන්න ඒ වගේ මේ විද්‍යාවේ තියෙන ඒ සොයා ගැනීම් වල යම් යම් අඩුපාඩු තියෙන්න පුළුවන්. නමුත් ඒ අඩුපාඩු තිබුණාට අපිට ප්‍රශ්නයක් නැහැ. අපිට ඒවා භාවිතාවට ගන්න පුළුවන්. ඉතින් අපි අද දවසේ ඒ බලාපොරොත්තු වෙන්නේ අන්න ඒ වගේ මේ බුදුපියාණන් වහන්සේගේ ඉගැන්වීම තුළ දේශනාව තුළ තියෙන සමහර කරුණු කාරණා මේ විද්‍යාත්මක පසුබිමක් යටතේ තෝරගන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් එතනදී හැම වෙලාවෙම අපි මේ විද්‍යාත්මක කරුණු භාවිතාවට ගන්න අර දෙයක් පහසුවෙන් තෝරා ගන්න හැකියාවක් ලැබෙන නිසා. එතකොට දැන් ඔය සමහර දේශනාවල තියෙන කාරණා අපිට ගෝචර නොවන ඒවා තියෙනවා. දැන් ගෝචර නොවන දෙයක් තිබ්බොත් එහෙම අපි ඒක විශ්වාසයෙන් පිළිගන්නේ අර භක්තිය නිසානේ. එහෙම නැත්නම් ශ්‍රද්ධාව නිසා. දැන් බුදුහාමුදුරුවෝ ගැන අපිට ශ්‍රද්ධාවක් තියෙනවා නම් භක්තියක් තියෙනවා නම් උන්වහන්සේ දේශනා කරපු අපිට තේරෙන්නේ නැති අපිට ගෝචර නැති දේවල් අපි ඒව හරි කියලා විශ්වාස කරනවා නේද? දැන් උදාහරණයක් විදියට ගත්තොත් එහෙම අපිට පෙර භවයක් තිබුණ බව. අපි අරියත් ඵලය පූර්ණේ කරේ නැත්නම් මතු භවයක් තියෙන බව. අපි හැමෝම විශ්වාස කරනවද නැද්ද? ඈ විශ්වාස කරනවානේ. අපි ඇයි විශ්වාස කරන්නේ ඇහුවොත් අපේ ආගමික පසුබිමක් යටතේ අපි ඒ කරුණු දැනගෙන තියෙනවානේ. එතකොට බුදුපියාණන් වහන්සේ ගැන තියෙන ශ්‍රද්ධාව නිසා ඒ භක්තිය නිසා අපි ඒක විශ්වාස කරනවා. එතකොට ඒක ප්‍රත්‍යක්ෂයිද කියලා ඇහුවොත් අපිට එහෙම ප්‍රත්‍යක්ෂ නැහැ. හැබැයි විශ්වාසයක් තියෙනවානේ. ප්‍රත්‍යක්ෂ වෙච්ච අය ඉන්න පුළුවන්. ඉතින් අර ඒ ප්‍රත්‍යක්ෂ කරගන්න නම් මොකක් කරන්න ඕනේද? තමන් මේක දකින්න ඕනේ නේ. ඒ කියන්නේ අන්න තමන්ගේ ඥානකින් දකින්න ඕනේ. එක්කෝ පුබ්බේ නිවාසානුස්සති ඥානය පහළ වෙලා නැත්නම් චුතූපපාත ඥාන පහළ වෙලා තමන් මේක අත්දකින්න ඕනේ. අන්න එතකොට තමන්ට ප්‍රත්‍යක්ෂ වශයෙන් ඒක අවබෝධ වෙනවා. එහෙම නැත්නම් අපි විශ්වාසය මත පිහිටලා ඒ කරුණු කාරණා හරි කියලා ගන්නවා. එතකොට ඊළඟට තවත් ඒ වගේ කරුණු කාරණා තමයි ඔය අපායවල් ගැන, ප්‍රේත ලෝක ගැන විස්තර කරපුවා තියෙනවනේ ඕන තරම්නේ. ඉතින් අපායේ ස්වභාවය ගැන, ඊට පස්සේ ප්‍රේත ලෝකවල ස්වභාවයන් ගැන, මැරිලා ප්‍රේතය වෙන ඒවා ගැන ඔය වගේ අපි කතා අහලා තියෙනවානේ. දැන් එතකොට ඒවත් අපි විශ්වාස කරනවානේ. සමහරු ඉන්න පුළුවන් ඒවා විශ්වාස නොකරන. දැන් ඒගොල්ලොන්ගෙන් ඇයි විශ්වාස කරන්නේ නැත්තේ කියලා ඇහුවොත් එහෙම කියන එකම කාරණා තමයි මොකද්ද? කෝ තියෙනවනම් ඉතින් පේන්න එපානේ. දැන් අපි අහලා තියෙනවානේ අපි මේ අපේ වටපිටාව ඇසුරු කරගෙන ওই ප්‍රේතයෝ එහෙම ඉන්නවා කියලා අපි අහලා තියෙනවානේ. එතකොට දැන් එහෙම එකක් කිව්වොත් එහෙම සමහරු කියනවා කෝ ඉතින් ඉන්නවනම් පේන්න එපේ. එහෙම කියලා කතාවක් කියනවානේ. එතකොට එක පිරිසක් විශ්වාස කරනවා හැබැයි තියෙනවා කියලා. නමුත් තව පිරිසක් ඒක අවිශ්වාස කරනවා. දැන් අවිශ්වාස කරන්නේ ඇයි කියලා බැලුවොත් එයාගේ ඉන්ද්‍රියන්ට ගෝචර නොවන නිසා. එතකොට එයා පිළිගන්නේ එයා විශ්වාස කරන්නේ ඉන්ද්‍රිය ගෝචර ටික විතරයි. ඒ කියන්නේ මේ ඇහැට පේන, කනට ඇහෙන, නහයට දැනෙන නේ, දිවට දැනෙන, කයට දැනෙන ඔන්න ඔය ටික විතරයි එයා තියෙන බවට විශ්වාස කරන්නේ. එතනින් එහා එකක් එයාට ගෝචර නොවන නිසා එයා විශ්වාස කරන්නේ නැහැ. එතකොට දැන් ඔන්න ඔහොම නොපෙනෙන කරුණු කාරණා ගැන මොකක් හරි එහෙම කියපු දේවල් තියෙනවා නම් එහෙම ඒවා තියෙන බව අපිට තෝරගන්න පුළුවන් එක ක්‍රමයක් තමයි මේ විද්‍යාවේ තියෙන සොයා ගැනීම එක්ක. දැන් අපි උදාහරණයකට ගත්තොත් එහෙම දැන් අර අනුරුද්ධ මහරහතන් වහන්සේ එක අවස්ථාවක පැන් ටිකක් වළඳන්න යද්දී උන්වහන්සේගේ පැන් ටික පෙරලා ඉවරලා උන්වහන්සේගේ දිවසින් බැලුවහම දකිනවා මේ සුත්‍ර ජීවීන් අනන්ත අප්‍රමාණ ප්‍රමාණයක් මේ පැන් ටිකේ ඉන්නවා. මේ කතාව අහලා ඇතිනේ. ඊට පස්සේ උන්වහන්සේ නැවත නැවත පෙරලා බලනවා. නමුත් දිගින් දිගටම මේ සුත්‍ර ජීවීන් මේකේ ඉන්නවා. එතකොට දැන් උන්වහන්සේ ඒ පැන් ටිකේ සුත්‍ර ජීවීන් ඉන්න බව දැක්ක දිවසකින්නේ. ඒ කියන්නේ මේ මනුස්ස ඇස ඉක්මවලා දිවසකින් දැක්කා. ඒ කියන්නේ මේ මනසින් දකින ක්‍රමයක් නේ. මේ පියවියෙන් දකින එකක් නෙමෙයි. එතකොට හැබැයි අපිත් දැන් දන්නවා එහෙම සුත්‍ර ජීවීන් ඉන්න බවනේ. අපිට දැක බලා ගන්න අපිටත් පුළුවන්. අපි කොහොමද බලන්නේ? අන්වීක්ෂකින් බලන්නේ නේ. අන්න අන්වීක්ෂකින් අපිට බලා ගන්න පුළුවන්. එතකොට
මෙන්න මේ අන්වීක්ෂක හැකියාවක් අපිට තියෙනවා මේ විද්‍යාවේ දියුණුවත් එක්ක හදපු උපකරණයක් නිසා. එතකොට හැබැයි දැන් ওই අන්වීක්ෂය හදන්න කලින් කාලේ ගත්තොත් එහෙම ওই අනුරුද්ධ මහරහතන් වහන්සේගේ කතාව කිව්වහම එක පිරිසක් කියනවා ඕවා බොරු කියලා. ඕවා කොහෙද ඉතින් ඔහොම තියනවා නේද අපිටත් පේන්න එපා කියලා එක පිරිසක් කියනවා. ඊළඟට තව පිරිසක් කියනවා මොකද්ද? නෑ ඒක ඇත්ත එහෙම එකක් තියෙනවා කියලා. ඒගොල්ලෝ විශ්වාසයෙන් පිළිගන්නවා. හැබැයි ওই පිරිස් දෙකම එක මතයකට එන්න පුළුවන් ඔන්න විද්‍යාවේ හදපු අන්වීක්ෂය කියන උපකරණය නිසානේ. මොකද ඒකෙන් හරියටම දැක බලා ගන්න පුළුවන් මෙන්න මෙහෙම සුද්ද ජීවීන් කියලා කොට්ටාසයක් ඉන්න බව. අන්න එහෙනම් ওই විද්‍යාවේ තියෙන ලොකුම අපිට වටිනාකමක් එහෙම නැත්නම් අපිට ලොකු ප්‍රයෝජනයක් තමයි ওই වගේ ඉන්ද්‍රිය ගෝචර නොවන දේවල් දැක බලා ගැනීමේ හැකියාවක් ලැබීම. එතකොට ওই අන්වීක්ෂකින් පුළුවන් එහෙනම් සුද්ද ජීවීන් ඉන්න බව තෝරගන්න. ඉතින් ওই වගේම තමයි ඔය දැන් භූතය ප්‍රේතය වගේ කොටසක් නැහැ කියන අයට තවත් ඒක ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් ක්‍රමයක් තමයි ඔය කිරිලියන් කැමරාව කියන එක. එහෙම නැත්නම් ඔය කැමරා වැඩි දියුණු කරලා සකස් කරද්දී ඕවට අපිට ඇහැට නොපෙනෙන සූක්ෂම දේවල් පේන්න පටන් අරගෙන තියෙනවා. ඔය දැකලා ඇති ගොඩක් වෙලාවට ඔය ඉන්ටර්නෙට් එකේ ෂෙයා වෙනවා. එහෙම නැත්නම් ඔය ටීවී එකේ සමහර ප්‍රෝග්‍රෑම් වල ගෙනෙලා පෙන්නන්නේ ෆොටෝ එහෙම. ඔය භූතයන්ගේ ප්‍රේතයන්ගේ ෆොටෝ කැමරා වලට අහුවෙච්ච ඒවා. ඉතින් එහෙනම් අන්න ඒ උපකරණ හරහා එහෙම දේවල් දැක බලා ගන්න හැකියාවක් හම්බෙලා තිනවා. එහෙනම් ඒකෙනුත් පුළුවන් අර විශ්වාසයෙන් එයා ගිහිල්ලා ප්‍රත්‍යක්ෂ බවට පත් කරගන්න එහෙම ජීවීන් කොට්ටාසයක් ඉන්න බව. ඒ වගේම තමයි ওই දෙවියෝ එහෙම ඉන්න බව ওই සමහර ඡායාරූප වලට අහුවෙලා තිනවන්නේ. ওই දේවතා එලි කියලා කියන්නේ ඒ දේවල්. ඊට පස්සේ සමහරලාට දෙවියන්ගේ රූප ඒ වගේ දේවල් ওই ෆොටෝ වලට අහුවෙලා තිනවා. එතකොට ඒක හරහා අන්න පිළිගන්න පුළුවන් සාක්ෂියක් හම්බෙනවා එහෙම කොට්ටාස ඉන්න බව. එතකොට මෙන්න මේ වගේ මේ ඇහැට පේන්නේ නැති, කනට ඇහෙන්නේ නැති, මේ නහයට දැනෙන්නේ නැති, දිවට දැනෙන්නේ නැති, කයට දැනෙන්නේ නැති දේවල් ගෝචර කරගන්න හැකියාවක් හම්බෙනවා මේ විද්‍යාවේ හොයාගත්තු ඒ උපකරණ හරහා, ඒ න්‍යායන් හරහා. ඉතින් ඒක නිසා දැන් ওই වගේ දෙයක් ගැන මොකක් හරි දේශනාවක් කරොත්, මොකක් හරි දෙයක් කිව්වොත් අපිට ඒක තෝරගන්න බැරුව යනවා අපේ ඉන්ද්‍රියන් වලට අහුවෙන්නේ නැති නිසා. නමුත් අපිට ඒක තෝරගන්න මොකක් හරි ක්‍රමයක් තියෙනවා නම් අන්න ඒක අපි භාවිතා කරන්න ඕනේ. ඉතින් ඒක තමයි මේ විද්‍යාවේ අපි අද බලාපොරොත්තු වෙන්නේ. මේ විද්‍යාවේ මූලධර්ම ටික ගන්නේ ඔන්න ඔය විද්‍යාවෙන් අපේ මේ ඉන්ද්‍රිය ගෝචර මට්ටමට මේ නොපෙනෙන නොතේරෙන දේවල් ටික ගෙනෙන්නලා තිනවා යම් දුරකට. එතකොට ඒ දේවල් භාවිතා කරලා අපිට එහෙම එකක් තියෙන බව එකහෙලා ප්‍රත්‍යක්ෂ කරගන්න හැකියාවක් හම්බෙනවා. ඉතින් ඒ නිසා අපි ඒ කරුණු ටික ගන්නවාද බුදු පියන් වහන්සේගේ දේශනාවේ තියෙන ඔය වගේ අපිට ගෝචර නොවන සමහර දේවල් තෝරගන්න. පැහැදිලි නේද? හරි. ඉතින් මෙතනදී විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා කතා කරන්න මේ ඇහැට පේන රූප ගැන. එතකොට ඇහැට පේන රූප කියලා ගත්තාම අපිට ඇත්තටම පේන්නේ මේ ආලෝක තමයි පේන්නේ, ආලෝක තරංග. මේ එක එක වර්ණ ටිකක්නේ අපිට පේන්නේ නේ. මේ වර්ණවල තියෙන වෙනස්කමින් තමයි අපිට රූපයක් විදිහට ඒක පේන්න පටන් ගන්නෙ නේ. අර වර්ණ වෙන් වෙලා පේන සීමාවෙන් තමයි අපි රූපයක් හඳුනගන්නේ. එතකොට ඇහැට පේන්නේ වර්ණ තමයි. එතකොට වර්ණ කියලා කියන්නේ මේ ආලෝක තරංග වලට. එතකොට ඇහැට ගෝචර වෙන්නේ ආලෝක තරංග. එතකොට අපේ ඇහැට ගත්තොත් එහෙම දැන් සියලුම රූප අපේ ඇහැට පේනවද? ඈ පේන්නේ නැහැ නේ. සියලුම රූප පේන්නේ නැහැ. අපි ඉස්සෙල්ලා කතා කරපු ওই සුද්‍ර ජීවීන් වගේ ඒ රූප පේන්නේ නැහැ. ওই භූතේ ප්‍රේතේ අපිට පේන්නේ නැහැ නේ. අපිට නොපෙනෙන දේවල් ඕන තරම් තියෙනවා. එතකොට මේ අපිට නොපෙනෙන දේවල් තියෙන බව ඕන තරම් අපිට මේ බොහොම පහසුවෙන් තෝරගන්න පුළුවන් මෙන්න මේක හරහා. මේ මෙතන තියෙන්නේ මේ වර්ණාවලිය කියන්නේ කලර් ස්පෙක්ට්‍රම් කියන එක. අපි මේ වර්ණ කියන එක එහෙම නැත්නම් ආලෝක තරංග කියන එකේ පරාසය. දැන් මේ මෙතන ඉඳන් මේ කොනට යනකම්ම තියෙන්නේ ආලෝක තරංග තමයි. එතකොට මේ වගේ ලොකු පරාසයක් ආලෝක තරංග තියෙනවා. නමුත් ඇහැට පේන්නේ මේ වගේ පුංචි තීරුවක්. මේ රතු ඉඳන් දම් වෙනකන් තියෙන මේ පොඩි වර්ණ තීරුවක් පෙන්නුම් කරලා තියෙන්නේ. එතකොට මේ වගේ තීරුවක් තමයි ඇහැට පේන්නේ. දැන් ඒ ඇහැට පේන පරාසයම තමයි මෙතන මේ ලොකු කරලා පෙන්නලා තියෙන්නේ රතු ඉඳන් දම් දක්වා වර්ණාවලිය. එතකොට මේ රතු වලට කලින් තියෙන ටික මේ දම් වලට එහැයින් තියෙන මේ ඔක්කොම මේවත් වර්ණම තමයි. ආලෝක තරංගම තමයි. හැබැයි ඇහැට පේන්නේ නැහැ. දැන් මෙතන තියෙනවා කිව්වොත් දන්නවා මේ අල්ට්‍රා වයලට් පාර ජම්බුල කිරණ. ඊට පස්සේ එක්ස්රේ කියන එක අපේ අස්ති ඡාය රූප ගන්නෙ. ඊට පස්සේ ගැමා කිරණ, ලේසර් කිරණ වගේ ඒවා. දැන් මේවා ඇහැට නොපෙනුනාට තියෙන බව අපි දන්නවනේ. දැන් ඒ වගේම රතු වලට කලින් තියෙනවා ඉන්ෆ්‍රාරෙඩ් කියන එක, අදෝරක්ත කිරණ. ඊට පස්සේ මයික්‍රෝවේව්, ගුවන් විදුලි තරංග, ඊට පස්සේ රූපවාහිනී තරංග, ඔය වයිෆයි, බ්ලූටූත් වගේ දේවල් මේ ටිකත් ආලෝක තරංගම තමයි. හැබැයි අපේ ඇහැට පේන්නේ නැහැ නේ.
දැන් මේ ගුවන් විදුලි තරංගෙම ඇහැට පේනවද? ඇහැට පේන්නේ නැහැ නේ. හැබැයි මේවා තියෙන බව අපි දන්නවනේ. මොකද අපි දැන් රේඩියෝ එක දාලා අහන්න පුළුවන්, ටීවී එක දාලා බලන්න පුළුවන්. එතකොට ටීවී එකට මොකුත් ලයින් එකක් එන්නේ නැහැ. අපි ඇන්ටනාවකින් තමයි ගන්නෙ නේ. ඒ කියන්නේ මෙන්න මෙහෙම තරංගයක් විදියට මේක එන බව අපිට තෝරගන්න පුළුවන්. එහෙනම් ඒවත් ආලෝක තරංගම තමයි. හැබැයි වෙනසකට තියෙන අපේ ඇහැට පේන්නේ නැති එක විතරයි. එහෙනම් අපේ ඇහැට නොපෙනෙන පරාසයද වැඩි, පෙනෙන පරාසයද වැඩි? නොපෙනෙන පරාසනේ. මේ ලොකු පරාසයක් අපේ අපිට පේන්නේ. අපිට බොහොම සීමා සහිත ටිකක් තමයි පේන්නේ. හැබැයි සමහර සත්තුන්ට ගත්තොත් එහෙම උන්ගේ පරාසයන් වෙනස් වෙනවානේ. අපි අහලා තින්නේ ඔය හොඳට පේන සත්තු ඉන්න, හොඳට ඇහෙන සත්තු ඉන්නවානේ. දැන් බල්ලට එහෙම ගත්තොත් හොඳට ඇහෙනවානේ. හැබැයි පූසට බල්ලට වැඩිය හොඳට පේනවානේ. ඉතින් ඔය වගේ නොඑක් සත්තුන්ගේ තියෙන සංවේදන හැකියාවන් වෙනස් වෙනවා මිනිස්සුන්ට වැඩිය. ඉතින් ඒ වගේම දැන් ඔය අර දිවැසින් බලලා කියපු දේ වගේ දැන් ඔය මනසින් කියන්න පුළුවන් දේවල් තියෙනවානේ. මනස දියුණු කරලා ඒ දේවල් අර නවීන විද්‍යාවේ සොයා ගැනීම එක්ක එන්න එන්න තහවුරු වෙනවා, ප්‍රත්‍යක්ෂ වෙනවා, ඇරෙන්න. ඒව කවදාවත් බොරු වෙලා නැහැ මේ වෙනකම්. ඒ කියන්නේ මේ අතීත දැනුම් පද්ධතියත් තුළ කියපු දේවල්, ඔය දිවැස් වලින් දැකලා කියපු දේවල් නවීන විද්‍යාව දියුණු වෙන්න දියුණු වෙන්න මොකද වෙන්නේ? ඒව හරි කියලා ඔප්පු වෙනවා මිසක් වැරදි කියලා බැහැර වෙලා නැහැ කිසිම දවසක. එතකොට මෙන්න මේ දේවල් ගැන අපි බැලුවොත් එහෙම ඔය ඉස්සල්ලා කියපු ඔය සුද්ද ජීවීන්, භූතේ, ප්‍රේතේ වගේම ඔය දිවස් තියෙන අය, නොඑක් ඔය භාවනා ක්‍රම වඩන අය කියපු තව කරුණු කාරණා තියෙනවා. ඒවෙන් එකක් තමයි මේ අපේ ශරීරයෙන් රැස්වලල්ලක් විහිදෙනවා කියන එක. ඒ කියන්නේ මේ ශරීරයෙන් රැස් ධාරාවක්, ආලෝක තරංගයක් මේ පරිසරයට නිකුත් වෙනවා. රැස්වලල්ලක් තියෙනවා කියලා කියපු අය ඉන්නවා. ඒ කවුද කියන්නේ? මේ දිවස් තියෙන අය, ඒ වගේම ওই භාවනා ක්‍රම ප්‍රගුණ කරන අය එහෙම එකක් කියනවා. දැන් ඒක කිව්වට පස්සේ ආයේ මොකද වෙන්නේ? ඕක ඉතින් කිව්වහම එක පිරිසක් ඉතින් පිළිගන්නවා නේ. ආ එහෙම වෙන්න ඇති, ඇත්ත වෙන්න ඇති කියලා පිළිගන්නවා. එහෙම නැත්නම් ওই කියපු කෙනා ගැන භක්තියක් තියෙනවා නම්, ශ්‍රද්ධාවක් තියෙනවා නම් එයා පිළිගන්නවා. හැබැයි එහෙම නැති කෙනෙක් මොකද කරන්නේ? ඒ භෞතිකවාදී වගේ නේ. ඒක බැහැර කරනවා. ඒ බැහැර කරන්නේ කියලා ඇහුවොත් කෝ ඉතින් ආලෝක මේ ධාරාවක් තියෙනවනම් පේන්න එපා කියලා එයා අදහසක් ගන්නවා. තියෙනවනම් පේන්න ඕනේ කියලා. එහෙම නැත්තම් නැහැ කියලා එයා ඒක බැහැර කරනවා. දැන් ඔන්න ඕකත් අපිට අර විද්‍යාවේ උපකරණ හරහාම තෝරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මොකද ඔන්න ඔය ශරීරයෙන් විහිදෙන රැස්වලල්ල ගෝචර කරගන්න පුළුවන් උපකරණයක් හදලා තියෙනවා. ඕකට කියනවා ඕරා කැම් කියලා, ඕරා මැෂින් එක කියලාත් කියනවා. එතකොට මේ ශරීරයෙන් එළියට විහිදෙන ආලෝක තරංගයට කියන නම තමයි ඕරා කියලා කියන්නේ. ඕරා එක කියලා කියනවා. එතකොට මෙන්න මේ ඕරා එක දැක බලා ගන්න පුළුවන්, ගෝචර කර ගන්න පුළුවන් උපකරණයක් හදලා තිනවා විද්‍යාවේ. එතකොට යන්නේ උපකරණයෙන් බලලා ඉවරලා අපිට හරියටම තෝරගන්න පුළුවන් එහෙනම් මෙන්න මෙහෙම ශරීරයෙන් විහිදෙන රැස්වලල්ලක් තියෙන බව. අන්න එතකොට ඇහැට නොපෙනුනාට අර උපකරණයෙන් බලා ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් මෙතනදී අපි තෝරගන්න ඕන පළවෙනිම දේ තමයි අපේ ඉන්ද්‍රියන්ට හැම එකක්ම ගෝචර වෙන්නේ නැති බව. එතකොට අපිට ගෝචර නොවුනට එහෙම දේවල් නැහැ කියලා අපිට කියන්න බැරි බව තෝරගන්න ඕනේ. අපි එහෙනම් මුලින්ම බලමු පොඩ්ඩක් මෙන්න මේ මැෂින් එක කොහොමද වැඩ කරන්නේ, එකෙන් ඕරා එක කොහොමද බලන්නේ කියලා. මේ තියෙන ඔය කියපු මැෂින් එක, ඕරා මැෂින් එක. මෙතන මේකට අත තිබ්බහම මේ අතින් හඳුනා ගැනීමක් කරනවා. මේ සෙන්ස එකක් තියෙන්නේ. මෙතන කැමරාව තියෙනවා. මෙතන කම්පියුටර් ස්ක්‍රීන් එකක් තියෙනවා. එතකොට මේ ගන්න ඕරා එක කම්පියුටර් ස්ක්‍රීන් එකකින් තමයි නිරූපණය කරලා පෙන්වන්නේ මෙන්න මේ විදිය ඕරා එකක් තමයි තියෙන්නේ කියලා. Auras or energy or anything, I just see you. You just see me. Absolutely. And that is because your eyes are processing in a different level than where the eyes actually process to see that energy.
to see that energy, you have to be able to see into what's called infrared, which if you take a look in science, it's actually on the visible light spectrum. Oh, wow. So then when someone's eyes can process, which animals all process in infrared, that's why they can see spirits, right? They all see the energetic field around you. That's why they don't look at you as Lena. They you can see my energy? Can you see my energy? Of course. Most intuitives do see energy, right? Your body vibrates at a slower level than energy. That's why you see a physical matter object, such as a table, as opposed to energy. Great thing is we have Gloria here to be able to explain and show us visual how energy works. Okay. This here we have an aura video station, and actually what it does through the biosensor here, you'll be placing your left hand on there, and it actually measures the electromagnetic field in and around the person's body. So there's two buttons on the side. That's right. It should be covered by my... That's right. That's correct, by your thumb. Perfect. I'm so nervous. It's like a lie detector test. Okay. මෙතින් ඒ උපකරණයෙන් හඳුනාගත්තු ඕර එක. දැන් රත තියලා ඒ උපකරණේ කැමරාව හරහා මේ ඡායාරූපය අරගෙන මේ කම්පියුටර් ස්ක්‍රීන් එකකින් පෙන්නුම් කරනවා. දැන් මේ තියෙන්නේ ඒ කාන්තාවගේ ශරීරයෙන් විහිදෙන රැස්වලල්ල තමයි මේ නිරූපණය කරලා තියෙන්නේ. එතකොට මේ විදිහට අපි හැම කෙනාගේම මෙහෙම රැස්වලල්ලක් විද්‍යාමාන වෙනවා. මේ රැස්වලල්ලක් මෙහෙම පරිසරයට නිකුත් වෙනවා. දැන් මේක විශේෂයෙන් ඔය යෝග භාවනා කරන අය, යෝග ගුරුවරු, ඊළඟට ඔය නොයෙක් ධ්‍යාන ක්‍රම වඩන, ඒ නොයෙක් ආකාරයේ භාවනා ක්‍රම වඩන අය දන්න දෙයක්. එතකොට ඒගොල්ලෝ මේක කිව්වට එක පිරිසක් පිළිගන්නවා, එක පිරිසක් පිළිගන්නේ නැතුව යනවා. නමුත් අපිට මෙන්න මේ ඕර මැෂින් එක හරහා මේක හරියටම තෝරගන්න පුළුවන්. එතකොට මේ වගේ මැෂින් ඉතින් මේ දැන් වෙනකොට ලංකාවේ ඕන තරම් තියෙනවා ගොඩාක් ප්‍රදේශවල. නමුත් ඉතින් අර පහුගිය කාලෙක ගත්තොත් එහෙම මෙහෙම එකක් ලංකාවට වැඩිය සුලභව තිබුණේ නැහැ. ස්ථාන දෙකක වගේ තිබුණාට තිබුණේ නැහැ. නමුත් අද වෙනකොට ගොඩාක් තැන්වල මෙන්න මේ ඕර මැෂින් එක තියෙනවා. Tamanට ගිහිල්ලා තමන්ගේ ඕර එක බලා ගන්න හැකියාවක් තියෙනවා. එතකොට මෙන්න මේ උපකරණේ තියෙන මෙන්න මේ දත්ත හරහා අපිට තෝරගන්න පුළුවන්, අවබෝධ කරගන්න පුළුවන්. එහෙනම් අපේ ශරීරයෙන් රැස්වලල්ලක් විහිදෙන බවනේ, ඕර එකක් විහිදෙන බව අපිට මේකෙන් ප්‍රත්‍යක්ෂ කරගන්න හැකියාවක් තියෙනවා. එතකොට ඒකේ විවිධ වර්ණ තියෙනවා. දැන් මේ අවස්ථාවේ බැලුවොත් කොළ පාට ඕර එකක් තමයි මෙයාගේ විහිදෙන්නේ නේ. දැන් හිසාරිය පොඩ්ඩක් නිල් පාටට තියෙනවා. සමස්තයක් වශයෙන් ගත්තාම කොළ පාට ඕර එකක් තමයි තියෙන්නේ. එතකොට මෙහෙම ඕර එකක් නිකුත් වුණාට, ආලෝක තරංගයක් නිකුත් වුණාට ඒක අපේ ඇහැට පේන එකක් නෙමෙයි නේ. දැන් අපි ඉස්සෙල්ලා දැක්කේ අර මේ රේඩියෝ තරංග, ගුවන් විදුලි තරංග, ඊට පස්සේ මේ Bluetooth, Wi-Fi, ඒවත් ආලෝක තරංග. හැබැයි ඇහැට පේනවද? ඇහැට පේන්නේ නැහැ නේ. අන්න ඇහැට නොපෙනුනාට ආලෝක තරංග තියෙනවා. එතකොට අපේ ඇහැට පේන්නේ නැති මට්ටමේ. එතකොට මේකත් ඒ වගේ එකක් තමයි. මොකද මේකේ ඝනීභවන මට්ටම අඩු නිසා අපේ ඇහැට පේන්නේ නැතුව යනවා. ඊළඟට මෙන්න මේ ඕරා එක මොකක් මතද පදනම් වෙන්නේ, කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා මේගොල්ලෝ පොඩි පරීක්ෂණයක් කරනවා. අපි ඒකත් බලලා ඉවරලා ඒ ගැන කතා කරමු. Yep. Okay. Now what color did I pick for you earlier when I have you saw it go through your body? Green. Right. Your greeny yellow. Ah. Remember I told you have control issues at the store? Greeny yellow. Now, I've also heard that if you change your thoughts or your feelings, you can change your... Can we experiment with that? What intent do you think I should? Let's do... Okay. I want you just to focus fully on that word that... දැන් මේගොල්ලෝ ඊළඟට කරන්නේ මේ ඕර එක බලන්න ආපු කෙනාට වචනයක් කියනවා. මෙයා රහසින් කියන දෙයක් නේ. රහසින් කියලා ඉවරලා ඒක ගැන හොඳට හිතන්න කියලා කියනවා. ඒ කියන්නේ වෙන දේවල් හිතන්න එපා. ඒ වචනේ ගැන විතරක් හිතන්න. ඊළඟට ඒ වචනේන් තියෙන අදහස ගැන, හැඟීම ගැන විතරක් හිතේ තියාගෙන ඉන්න, වෙන දේවල් හිතන්න එපා කියලා කියනවා. දැන් එහෙම කිව්වහම මේ කාන්තාවගේ මොකක්ද වෙනස් වෙන්නේ? ඈ? මොකක්ද වෙනස් වෙන්නේ? හිත වෙනස් වෙනවානේ, මනස වෙනස් වෙනවානේ. දැන් මොකක් හරි වචනයක් කියලා ඒක ගැන හිතන්නේ, ඒකේ හැඟීම ගැන හිතන්නේ කිව්වම මොකද වෙන්නේ? සිතුවිල්ල යාගේ වෙනස් වෙනවානේ. අන්න සිතුවිල්ල වෙනස් වෙනවා. ඊට පස්සේ මෙයාගේ ඕර එක මොන වගේද කියලා බලනවා. දැන් මුලින්ම කොළපාට තිබුණා. අපි බලමු මේ වගේ සිතුවිල්ල වෙනස් කරගත්තට පස්සේ ඕර එක මොකද වෙන්නේ කියලා. Nothing else is in you. That full and what that represents to you, the feeling. And should I focus on the chakra and the color? No, just focus fully on the thought and the feeling of what that would, what that is to you. Okay. And there we go. Look at that.
we had to focus on self-love. මේ තියෙන්නේ මේ අවස්ථාවේ ඕර එක. දැන් ඒක මොන පාටද? නිල් පාටයිනේ. හැබැයි කලින් තිබ්බේ මොන පාටද? කොළ පාටට තිබ්බේ. දැන් කොළ පාටට මුලින්ම තිබ්බ ඕර එක දැන් නිල් පාට බවට පත් වෙලා. ඒ කියන්නේ මුලින්ම ශරීරයෙන් විහිදුණු ආලෝක තරංගේ කොළ පාට එකක් තමයි විහිදුනේ. හැබැයි දැන් විහිදෙන්නේ කොළ පාට එකක් නෙමෙයි. නිල් පාට එකක් තමයි විහිදෙන්නේ. එතකොට මේ ඕර එක වෙනස් වෙන්න බලපාපු හේතුව මොකද්ද? ඈ? සිතුවිල්ල වෙනස් වීමනේ. අන්න ඒක තමයි හේතුව. මොකද මේ අවස්ථාවේදී මෙයාගේ වෙනස් වුනේ මොකද්ද? සිතුවිල්ල විතරයි. එහෙනම් මේ සිතුවිල්ල වෙනස් වුනහම ඕර එක වෙනස් වෙනවා. එහෙනම් අපිට මේ උපකරණය හරහා තේරුම් ගන්න පුළුවන් මෙන්න මේ කාරණාව මොකක්ද? සිතුවිල්ල වෙනස් වෙද්දී ඕර එක වෙනස් වෙන බව. ඉතින් මේක ගොඩාක් පරීක්ෂණ කරලා තිනවා මේ කියපු දත්තයත් එක්ක මේ ඕර මැෂින් එක භාවිතා කරමින් මේ සිතුවිලි වෙනස් වෙන හැටි ඒකත් එක්ක ඕර එක වෙනස් වෙන හැටි කොහොමද කියලා ගොඩාක් පරීක්ෂණ කරලා තිනවා. ඉතින් ඒ වගේ ප්‍රතිඵලත් අපි ඉදිරියේදී කතා කරමු. ඉතින් එහෙනම් මෙතනින් අපිට ගන්න පුළුවන් නිගමනයක් තියෙනවා මොකක්ද? සිතුවිල්ලට අනුව තමයි ඕර එක නිකුත් වෙන්නේ කියන එක. ඕර එක වෙනස් වෙන්නේ සිතුවිල්ලට අනුව කියන එක. එතකොට මෙතනින් එහෙනම් අපිට කාරණා දෙකක් පැහැදිලි. එකක් තමයි ඕර එකක් තියෙන බව සහ සිතුවිල්ලට අනුව ඕර එක වෙනස් වෙන බව. So like when I first put my hand on there, I wasn't really thinking about anything. I was just sitting here and it was bright yellow. Does that mean I'm always yellow? No. You change your aura, it changes constantly with how you're thinking, how you process things. ඒ ඕර මැෂින් එකෙන් එහෙම ඕර එක ගත්තාම අර ශරීරයේ වටේ තියෙන ඕර එක විතරක් නෙමෙයි ගොඩාක් තොරතුරු ගන්න පුළුවන්. දැන් මේකෙදී ඔය පෙන්නපු මැෂින් එක නම් බේසික් මැෂින් එකක්, මූලික අවදී තියෙන එකක්. නමුත් අද වෙනකොට මේ මැෂින් එක ගොඩාක් දියුණු කරලා තියෙනවා. ඒ කියන්නේ අර විවිධ පරීක්ෂණ හරහා ටික ටික දියුණු කරලා ඒකෙන් ගන්න පුළුවන් දත්ත ප්‍රමාණය ගොඩාක් වැඩි කරලා තියෙනවා. එතකොට මේකත් ඒකෙන්ම ගත්ත එක දත්තයක්. මේ තියෙන්නේ ශරීරයේ වටා පිහිටන ඕර එක නිරූපණය කළා. ඒ වගේ මේ ස්ථාන හතක පෙන්නුම් කරනවා මේ ආලෝක කදම්බයක් විදියට. මේ තියෙන්නේ අපේ ශරීරයේ තියෙනවා චක්‍ර හතක්. චක්‍ර කියලා කියනවා මේවට, චක්‍ර හතක් තියෙනවා. එතකොට ඉංග්‍රීසියෙන් කියනවා එනර්ජි සෙන්ටර්ස් කියලා. ඉතින් මේව ගැනත් ඔය නොයෙක් භාවනා ක්‍රමවල, යෝග භාවනා ක්‍රමවල ඉගැන්වීම් තියෙන ඕන තරම්. එතකොට මේවා ඉගැන්වුවාම අර ඉස්සෙල්ලා මම කිව්වා වගේ පිරිසක් ඉතින් මේවා පිළිගන්නේ නැහෙනි. ඔහොම එකක් තියෙනවනේ ඉතින් පෙන්වන්න දෙපැයි කොහෙද තියෙන්නේ කියලා. ඉතින් ඔය වගේ අදහස් දාලා මේක පිළිගන්නේ නැහැ. නමුත් මේ තියෙන උපකරණේ සොයා ගැනීමත් එක්ක අන්න මේ වගේ සත්‍යතාවය තවදුරටත් තහවුරු වෙනවානේ. එහෙම එකක් තියෙන බව හරියටම තහවුරු වෙනවා. එතකොට මෙන්න මේ චක්‍ර අපේ ශක්ති ශරීරයත් එක්ක, එහෙම නැත්නම් ওই සූක්ෂම ශරීරයත් එක්ක තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේවා හිස් මුදුන, නල්ල, බෙල්ල, පපුව වගේ ස්ථානවල තමයි පිහිටලා තියෙන්නේ. එතකොට ඔය දැනට මේවා වැඩි දියුණු කරලා හදපු ඔය ඕර මැෂින් වලින් ගොඩාක් ලෙඩ රෝග පවා හඳුනා ගන්න හැකියාවක් තියෙනවා. දැන් Tamanට මොකක් හරි ලෙඩ රෝගයක් තියෙනවා නම් ඒක සමහර ලහට මතු වෙන්න කලිනුත් දැන් අපේ භෞතික ශරීරයට හට ගන්න කලින් සූක්ෂම ශරීරයේ ලෙඩ වෙනවනේ. සූක්ෂම ශරීරයේ තියෙන ඒ ආබාධය භෞතික ශරීරයට ආවහම තමයි අනිත් ක්‍රම වලින් අපිට හඳුනා ගන්න පුළුවන්. හැබැයි සූක්ෂම ශරීරයේ තියෙන එකක් නම් ඒක හඳුනගන්න වෙන ක්‍රමයක් නැහැ. එතකොට මෙන්න මේ වගේ ඕර මැෂින් එක හරහා ඒ සූක්ෂම ශරීරයේ තියෙන එකත් හඳුනාගන්න හැකියාවක් හම්බෙනවා. ඉතින් අද දවසේ වෙනකොට ඒක භාවිතා කරනවා. මේ ලංකාවෙත් ගොඩක් තැන්වල තියෙනවා. තමන්ට තියෙන මේ ලෙඩ රෝග ගැන මේ අත තියලා මේ ඕර එක බැලුවාම ඒගොල්ලෝ විස්තර කරනවා ලෙඩ රෝග ගැන. ඔයාට මෙහෙම එකක් තියෙනවා, මෙහෙම එකක් තියෙනවා. එතකොට අර පිළිකාවක් පවා එන්න මූලික අවදියේදී හඳුනා ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඒක නිසා මෙන්න මේ ඕර මැෂින් එකේ දැනට යොදා ගැනීම ගොඩාක් තියෙනවා. මේකෙන් දැනට මේ වැඩ ගන්න එකක්, ප්‍රයෝජනට ගන්න එකක්, භාවිතාවට ගන්න එකක්. එතකොට මෙතනත් මේ පෙන්වන්නේ මේ චක්‍ර හතේ නිරූපණය. එතකොට මේ චක්‍රවලත් මොකක් හරි ආබාධයක් තියෙනවා නම් ඒක හරියට ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් ඒක බ්ලොක් වෙලා තියෙනවා නම් ඒ ගැන ඕර මැෂින් එකෙන් බලන්න පුළුවන්, දකින්න පුළුවන්. දැන් මෙහෙම චක්‍ර හතක් තියෙන බව සහ ඒකේ භාවිතාවන් තිබුණු බවට අපේ තියෙන ඔය පැරණි ක්‍රමවේදිකිනුත් අපිට මේ ඔප්පු වෙන කාරණා තියෙනවා. දැන් ඔය කාට හරි මොකක් හරි අසනීපයක් වෙලා තියෙද්දි නැත්නම් මොකක් හරි දෝෂයක් තියෙද්දි දෙහි කපනවනේ නේ. දෙහි කපන්නේ. එතකොට දෙහි කපද්දී දෙහි කෙටි කීයක් කපනද එක්කෙනෙක් වෙන්නේ? හතක් කපනවනේ නේ.
හතක් කපන වෙනත් ක්‍රමත් තියෙනවා. නමුත් ප්‍රධාන වශයෙන් හතක් කපන. මේ දෙහිගෙඩි හත කපන්නේ කොහේ කොහේ තියලද? ඈ හිස් මුදුන එකක් තියෙනවා, නල්ලේ තියෙනවා නේ. ඉතින් මේ වගේ මෙන්න මේ ඕර එකේ තියෙන මෙන්න මේ චක්‍ර ටික අහු වෙන විදියට තමයි ඒක කරන්නේ. එතකොට එහෙනම් මේ ශාන්ති කර්මය මොකද්ද කරන්නේ? අපේ ශක්ති ශරීරය පිරිසිදු කිරීමක් නේ. එතකොට ශක්ති ශරීරයේ තියෙන ආබාධය වළක්වන එක. අන්න ඒක හරහා අපේ කයේ සුවපත් භාවයක් ඇති වෙන්න ගන්නවා. ඊළඟට මේක තවත් භාවිතාවක් තමයි ඔය උඩරට මනමාලිට අඳිද්දි තැලි හතක් පළඳිනවනේ නේ. මේ තැලි හත පළඳින්නෙත් හරියට මෙන්න මේ චක්‍ර හතට සමපාත වෙන්න. හිස් මුදුනට, නල්ලට, බෙල්ලට ඒ වගේ මේ තැලි හත පළඳින්නේ මේ චක්‍ර හතට සමපාත වෙන්න. එතකොට මේවා හදලා තින්නේ රත්තරන් වලින් හදලා මේ තැලි හතේ එක එකට වෙනත් වෙනත් මැණික් වර්ග තමයි ඔබවලා තින්නේ. එතකොට මේ විදිහට තැලි හතල ඉවරලා පළඳීති. දැන් මේක එකක් තමයි තින් ලස්සනට නේ අලංකාර කරගන්න ඉතින් අර සරස ගන්න පළඳින එක. නමුත් මේ හරියටම මේ චක්‍ර හතට සමපාත වෙන්න මේ විවිධ මැණික් වර්ග ඔබවලා හදන එකේ යම් තේරුමක් තියෙනවා නේ. ඊට වඩා ගැඹුරු අර්ථයක් තියෙනවා. එතකොට සමහර වෙලාවට අපිට ඒවා ඉතින් මේ තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒකේ මොකටද මේක භාවිතා කරේ කියලා අපිට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් ඒකේ විද්‍යාත්මක පසුබිමක් තියෙනවා. මොකද අපේ දැන් ওই පැරණි සිරිත් විරිත් කියන ඒවා නිකම් මේවා නෙමෙයි. මොකද පැරණි සිරිත් විරිත් කියන ඒවා ආපු ක්‍රමයක් තියෙනවා නේ. ඒ වගේ ලොකු සත්‍යතාවයක් තියෙනවා. හැබැයි අද වෙනකොට අපිට ඒක තෝරගන්න බැරි එක විතරයි ප්‍රශ්නෙකට තියෙන්නේ නේ. දැන් අපි සමහරලාට හරීම හේතුව දන්නේ නැහැ. හේතුව නොදැන අපි ක්‍රියාත්මක කරනවා. හැබැයි හේතුව දන්නේ නැතුව හරි අපි ක්‍රියාත්මක කරන්නේ හරි දෙයක් නම් අපිට යහපතක් වෙනවද නැද්ද? ඈ යහපතක් වෙනවා. දැන් මම නිකන් උදාහරණයකට ඇහුවොත් දැන් අද මෙතන නිකන් බැලූ බැලමට පේනවා 95%ක් විතරයි සුදු තමයි ඇඳලා ඉන්නේ. දැන් මේ සාකච්ඡාවට එන්න කවුරු හරි කිව්වනේ පණිවිඩේ නේ. කියද්දි කිව්වද සුදු ඇඳන් එන්න කියලා? ඈ නෑ නේ. හැබැයි ඔයගොල්ලෝ සුදු ඇඳන් ඇවිල්ලා ඉන්නවා. දැන් ඇයි එහෙම එන්නේ? ඈ මොකද්ද හේතුව ඒකට? ධර්ම සාකච්ඡාවන්නේ නේ. ආයි කියන්නේ මේ බණ දහම් වැඩකට නේ, පිරිතකට, දානෙකට සුදුවරු ස්වාමින් වහන්සේලා අපිට ඒක කියලා දීලා තිනවා නේ. මේ වගේ තැනකට මේ වගේ දෙයකට අපි සුදු අඳින්න ඕනේ කියලා අපිට කියලා දීලා තිනවා. ඉතින් ඒකින් අපි කරනවා. එතකොට අපි මේකේ හේතුව දන්නවද කියලා බැලුවොත් තව ටිකක්. දැන් ඔය කියපු හින්දානේ අඳින්නේ. එහෙම නැත්නම් සමාජ සම්මතයක් වශයෙන් තියෙන හින්දානේ අඳින්නේ. දැන් හේතුව මොකද්ද මේකේ? දැන් අපි හේතු ඇහුවොත් විවිධ ඒවා කියන්න පුළුවන් නේ. මොනවාද හේතු? ඈ ටිකක් හයියෙන් කියන්න බලන්න ඇහෙන්න. දැන් ඇයි සුදු අඳින්නේ කියලා ඇහුවා? ඈ පිරිසිදු භවයේ සංකේතයක් නේ. අපේක උත්තරයක් තියෙනවා පිරිසිදු භවයේ සංකේතයක් කියලා. අමනුෂ්‍යයන් කිට්ටු වෙන්නේ නැහැ. ඔව් තවත් උත්තරයක් තියෙනවා අමනුෂ්‍යයෝ කිට්ටු වෙන්නේ නැහැ සුදු පාටට. ඔව් දැන් එකක් තමයි පිරිසිදු භාවයේ සංකේතයක් කිව්වා. අමනුෂ්‍යය කිට්ටු වෙන්නේ නැහැ කිව්වා. ඉතින් තව තියෙනවා අර සමානාත්මතාවයක් පේන්න කියලා නේ. ඔය වගේ විවිධ හේතු තියෙනවා. එතකොට ඔය ඔක්කොම හේතු ටික මේ නිවැරදි නේ. ඒව හරි. ඒකේ එහෙම යෙදීමක් තියෙනවා නේ. ඒකේ භාවිතාවක් තියෙනවා. ඒ දේ සුදු ඒ විදිහට පාවිච්චි කරන අපිට ඒ වාසි ටික තියෙනවා නේ. පිරිසිදු භව සංකේතමත් වෙනවා. ඊළඟට ඔය කියපු අර බාහිරින් එන අඳුරු දේවල්, අර නරක දේවල්, අයහපත් දේවල් කිට්ටු වීම වළකිනවා නේ. අපි මේ කතා කරන්නේ ඔය ඉරේලිය උනත් අයහපත් විදියට එන්නේ නැහැ නේ. ඒක තියෙනවා නේ. එතකොට ඒ විතරක් නෙමෙයි. හැබැයි මේකට තව තියෙනවා මේ හොඳම හේතුවක්. මේකේ මූල හේතුව කියන එක. අපි මේ සාකච්ඡා ඉස්සරහදී බලමු මේක මොකක්ද කියලා. ඒක කතා කරද්දී තේරෙයි. එහෙනම් මේක මේ නිකම්ම නිකං ඕමනාවට ගත්තු එකක් නෙමෙයි කියලා. මොකද දැන් අපි ওই කියපු කරුණු කාරණාවලදී අපිට වෙනත් වර්ණ භාවිතා කරන්නත් තිබ්බ කියලා අදහසක් එනවනේ නේ. දැන් ওই පිරිසිදු බව කියලා ගත්තදී අපි ගොඩක් වෙලාවට කතා කරන එකක් තමයි දැන් සුදු ඇඳුමක කුණු ගෑවුනොත් ඉක්මනට පේනවනේ නේ. අන්න ඒක සංකේතමත් කරනවා. ඒ කියන්නේ කුණු නෑ කියන එක. අපේ හිතේ මේ රාග දේශ මොහ නෑ කියන එක සංකේතමත් කරනවා. දැන් අපි කහපාට ඇඳුමක් ගත්තත් ඒකෙත් කුණු ගෑවුනහම පේනවනේ. එතකොට අපිට කහ භාවිතා කරන්න තිබ්බා. ඉතින් ඔය වගේ පොඩි පොඩි අර තරක ටිකක් දාන්න පුළුවන්. නමුත් ඔය කියපු කාරණා ප්‍රයෝජන ටික අපිට තියෙනවා. එතනින් එහා තව මේකට නිවැරදිම හේතුවක් තියෙනවා. අපි ඒක ඉස්සරහ සාකච්ඡාවේදී කතා කරමු. එතකොට බලන්න දැන් ඔහොම දේවල් අපේ පැරණි භාවිතා කරන් ඇවිල්ලා තියෙන්නේ නිකන් නෙමෙයි. මේ විද්‍යාත්මක පසුබිමක් මේවට තියෙනවා. එතකොට අපි ඒව නොදන්නා කමින් තමයි සමාල්ලාට බැහැර කරන්නේ. එතකොට මෙන්න මේ චක්‍ර හතට තැලි හතක් පළඳින්දිත් ඒකෙත් ඔය වගේ පසුබිමක් තියෙනවා. දැන් අපි දන්නවා දැන් මනමාලි ඒ උඩ එයාගේ විවාහය දවසේ
ඉතින් ගොඩාක් අර ශක්ති සම්පන්න එහෙම නැත්නම් අර උද්‍යෝගයෙන් ඉන්න ඕන දවසක්. එතකොට මේ අපිට අවශ්‍ය දෙයක් තියෙනවා මේ විශ්වයෙන් ලැබෙන. ඒක ගැන සාකච්ඡා අවසාන වෙද්දී හොඳටම තේරුම් යනවා මේ විශ්ව ශක්තිය ලබා ගන්න ඕනේ අපේ ශරීරයට. දැන් විශ්ව ශක්තිය කියන වචනේත් අද භාවිතා කරන්න ටිකක් බයයි. මොකද YouTube එකේ ගත්තොත් නේ විශ්ව ශක්ති වැහි වැහලයි තියෙනවනේ නේ. ඉතින් පඳුරකට ගැහුවොත් ඉතින් අර මේ ඕන තරම් විසි වෙන මට්ටමේ ඉන්නවා. ඉතින් මේ විශ්ව ශක්තිය ගැන විවිධ ඉතින් අදහස් තියෙනවා. ඒකෙන් ලෙඩ හොඳ කරනවා කියලා ඔය වගේ ඉන්න අය ඕන තරම් ඉන්නවා. ඉතින් ඒක අද වෙනකොට අර ටිකක් මේ විහිළුවට ලක් වෙන කාරණයක් විදියට මතුවලා තියෙනවා. නමුත් ඒකේ සත්‍යතාවය කියන එක අපිට අද දවසේ සාකච්ඡා අවසාන කොටසේදී දැනගන්න පුළුවන්. නමුත් එහෙම එකක් තියෙන බව දන්නවනේ. දැන් මෙන්න මේ විශ්ව ශක්තිය අපේ ශරීරයට ලබා ගන්න මෙන්න මේ චක්‍රහත මූලික කරගෙන තමයි. ඒ කියන්නේ ඕරයකින් තමයි ලබා ගන්න මේ චක්‍රහත මූලික කරගෙන. ඊළඟට අනිත් කාරණාව තමයි දැන් ඔය මේ විවාහයක් දවසේ තියෙනවනේ මේ පෝරුවට නගින නැකතක් හදනවනේ. දැන් මේ නැකත අනිත් අයට කියන්නේ නැහැ සාමාන්‍යයෙන්. නේද? දැන් මේ පැත්තේ කොහොමද දන්නේ? දැන් ඇහුවාම කියන්නේ වෙලාව ටිකක් වෙනස් කරලා කියන්නේ. ඒ වෙලාවට වැඩි එක්කෝ විනාඩි 5ක් 10ක් කලින් වෙලාවක් කියනවා නැත්නම් පහු වෙලාවක් කියනවා. එහෙම එකක් තියෙනවද මේ පැත්තේ? ඈ තියෙනවනේ. එහෙම කියන්නේ නැහැ. දැන් ඇයි එහෙම කියන්නේ නැත්තේ? දැන් සමහරුණා ඉතින් ඔය විශ්වාස කරන්නෙම නැහැනේ නේ. ඔවා මේ බොරු වැඩ කියලා. හැබැයි විශ්වාස කරන පිරිසක් ඉන්නවා. ඒගොල්ලෝ එහෙම සිරිතක් විදියට එහෙම කියන්නේ නැහැ. දැන් කියන්නේ නැති වෙන්නත් හේතුවක් තියෙනවා. දැන් ඔය වෙලාව දැනගත්තොත් එහෙම අපේ කවුරු හරි හතුරෙක් නේ. දැන් ඔය හතුරුකම් කරන එහෙම කෙනෙක් දැනගත්තොත් ඒ වෙලාව දැනගත්තාම ඒ වෙලාව අල්ලලා යම්කිසි ඔය ක්‍රමවේදයන් තියෙනවා. මේකට අර මේ අයහපතක් කරන්න මේ මඟුල කඩා ඉහිරවන්න කරන්න පුළුවන් වැඩ තියෙනවා නේ. ඔය විවිධ ශාස්ත්‍ර ක්‍රම තියෙනවනේ ඔය වෙලාව අල්ලලා කරන. ඔය මේ ඉන්ද්‍රගුරුළු යමකාල පංචිපක්ෂ වගේ ක්‍රමවේදයන් තියෙනවා. ඉතින් ඒව හෝ යම්තාක් ඔය යන්ත්‍රමන්ත්‍ර ක්‍රමවේදිකෙන් හරි මොකක් හරි කරොත් දැන් මෙයාට ඒ බලපෑම එන්නේ නොපෙනෙන දෙයක් කරානේ. කියන්නේ ඔය අමනුෂ්‍යේ කරා තමයි ඔය බලපෑම කරන්නේ. ඉතින් එතකොට මෙන්න මේ අමනුෂ්‍ය බලපෑමක් එනවා නම් කෙනෙකුට ඒ එන්නේ මෙන්න මේ චක්‍රහත හරහාම තමයි. ඒ කියන්නේ අපේ මේ ශක්ති ශරීරයට එන්නේ මේ චක්‍රහත හරහා. එතකොට අර විදිහට තැලි හතක් පැලඳුවාම ඒකෙන් මෙයාට අමතර ආරක්ෂාවක් හම්බෙනවා. දැන් අර වගේ දැන් අර සුදු ඇඳහම කිව්වේ අයහපත්ය විකර්ෂණය වෙනවා කියලා. ඒ වගේම තමයි අර විවිධ මැණික් වර්ග ඔබ්බලා හදපු ඒ තැලි හත පැලඳුවාම ඒවට එන්න බැරුව යනවා. විකර්ෂක ශක්තියක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඒ වගේ අයහපත් බලවේගයකට ඇවිල්ලා බලපෑමක් කරන්න බැරුව යනවා. අන්න එහෙනම් ඒක ආරක්ෂාවක් විදිහට භාවිතා කරලා තියෙනවා. එතකොට ඒ තැලි හත පැලඳපු එකේ එහෙනම් තේරුමක් තියෙනවද නැද්ද? තේරුමක් තියෙනවානේ. එතකොට ওই දේවල් දැනගෙන කරලා තියෙනවා. නමුත් අපිට ඒව දැන් තේරෙන්නේ නැත්තම්, පේන්නේ නැත්තම් අපි මොකද කරන්නේ? අනේ ඔය බොරු වැඩ කියලා අහක දානවානේ, බැහැර කරලා දානවා. ඉතින් නමුත් ඒ වගේ ලොකු විද්‍යාත්මක පදනමක් තියෙනවා. ඉතින් ওই වගේ කරුණු කාරණා අද දවසේ සාකච්ඡාව තුළ තවදුරටත් තෝරගන්න පුළුවන් වෙයි. එතකොට මෙතනදී අපිට තේරෙන තව කාරණයක් තමයි අර තැලි හත පැලදුවාම මෙයාගේ ඕරයක ශක්තිමත් වෙලා තියෙනවානේ. අර අයහපත් බලපෑමක් එන්න බැරි වෙලා තියෙනවා. ඊළඟට අර උද්‍යෝගය ලබා ගන්න හැකියාවක් හම්බෙලා වෙනස්කමක් වෙලා තියෙනවා. ඒ කියන්නේ හොඳ ශක්තියක් ඕරයකට එකතු වෙලා තියෙනවා. දැන් මේ ශක්තිය එකතුනේ මොකෙන්ද? අර පළඳපු තැලි හත නිසා. එහෙනම් එතනින් අපිට නිගමනය කරන්න පුළුවන් මේ බාහිර දෙයක් ලබා දීලා ඕරයක වෙනස් කරන්න පුළුවන් බව. දැන් අපි මුලින්ම බැලුවා අර සිත වෙනස් වුණාම, සිතුවිල්ල වෙනස් වුණාම ඕරයක වෙනස් වෙනවා. දැන් මේ කතා කරපු ටිකත් එක්ක අපිට තවත් තොරතුරක් ලැබෙනවා. මොකක්ද? මේ බාහිර දෙයක් වෙනස් කරලා ඕරා එක වෙනස් කරන්න පුළුවන් බව. එතකොට මේක ඕනනම් අපිට මේ දැන් ඕරා මැෂින් එකක් නැති නිසා නැත්තම් අපිට බලලා තෝරගන්න පුළුවන්. අපි ඒක පරීක්ෂණ කරලා තියෙනවා. දැන් ඕරා මැෂින් එකට අත තියලා ඉවරලා දැන් අපි ඕරා එක පේනවනේ. ඕරා එක වෙනස් වෙනවා අපි විවිධ බාහිර දේවල් ඇසුරු කරද්දී. දැන් සමහර ඒවා අපිට හිතාගන්න බැරි තරම් වෙනස්කම් වෙන දේවල් තියෙනවා. දැන් අපි නිකන් අපේ සාමාන්‍ය දැනුම පාවිච්චි කරලා ඇහුවොත් එහෙම. දැන් අපි ඕරා එක බලනවා. අපි තුන් ඕරා එක දැන් හොඳ විදිහකට තියෙනවා. ඉතින් යහපත් ඕරා එකක් කියලා අපිට කියන්න පුළුවන්. ඒ ඕරා එක බලන ගමන් ඊට පස්සේ අපේ මේ ෆෝන් එක තියෙන්නේ. හෑන්ඩ් ෆෝන් එක. දැන් හෑන්ඩ් ෆෝන් එකක් අතට ගන්නවා. එහෙම නැත්නම් ළඟට අරගෙන සාක්කුවේ දා ගන්නවා. ඒක දාගත්තාම දැන් බාහිර දෙයක් එකතු වෙන නිසා අපේ ඕරා එක වෙනස් වෙනවා. දැන් ওই වෙනස් වීම මොන පැත්තට වෙයිද? යහපත් වෙයිද අයහපත් වෙයිද? මොකද හිතෙන්නේ? අයහපත් වෙයි. අපිට අපේ සාමාන්‍ය දැනීමෙන් උනත් හිතලා කියන්න පුළුවන් නේ. ඒක එහෙම්මම තමයි. ඉතින් අපි ඕරා මැෂින් එකෙන් මේ විදිහ පරීක්ෂණ කරලා තියෙනවා. මේ ෆෝන් එක ගත්තාම ඕරා එක අයහපත් බවට
පත් වෙනවා අයහපත් පැත්තට හැරෙනවා. දැන් ඒ වගේ පොඩි දෙයකින් වුණත් ඒ විතරක් නෙමෙයි මේ අපි අඳින පළඳින ඒ වගේනොත් ඕර එක වෙනස් වෙනවා. දැන් ඒකේ Tamanta ඉතින් ප්‍රත්‍යක්ෂ කරගන්න ඕනේ. ඒ වගේ පරීක්ෂණ කරලා බලන්න ඕනේ නේ. නැත්නම් එහෙම කරපු දේවල් විමසලා බලලා තෝරගන්නත් පුළුවන්. දැන් ඒ වගේම අපි බලපු තවත් එකක් තමයි අපි බලලා තියෙන දැන් මේ ඩෙනිම් කලිසමක් ඇඳලා ඉද්දි ඕර එක කොහොමද? ඊට පස්සේ සරමක් ඇඳදාම ඕර එක කොහොමද? ඉතින් ඒකෙත් වෙනස්කමක් තියෙනවා. දැන් ඔයගොල්ලන්ට හිතන විදිහට යහපත් පැත්තට බර වෙන්නේ මොකක් ඇඳන් හිටියොත්? සරමක් ඇඳන් හිටියා. දැන් අපිට ඒක හිතලත් කියන්න පුළුවන් නේ. ඉතින් ඒකේ පරීක්ෂණය කරාම ඒක ඒ විදිහටම දකින්න පුළුවන්. දැන් ඔය වගේ මේ බාහිර දෙයක් වෙනස් කරාම අපේ ඕර එක වෙනස් වෙනවා. ඉතින් ඒක අපිට ඕර මැෂින් එකකින් ඔප්පු කරගන්නත් පුළුවන්. දැන් ওই භාවිතාවන් ටික හරහත් අපිට ඒක තේරුම් ගන්න පුළුවන්. අපි බලමු මේගොල්ලොත් මේ පොඩි පරීක්ෂණයක් කරනවා. ඒකේ පො කාරණාව තෝරගන්න. අපි ඒකත් බලමු. එතකොට අපිට තවදුරටත් ඒක වටහා ගන්න පුළුවන්. Here we are with Jim. Hi Jim, nice Hi. Meeting you. All right, we see what your aura is doing here. Put your left hand okay. on, let's see. Wow, it looks nice. I switch the screen so you see the food. දැන් මුලින්ම කරන්නේ මේ මෙතන හිටපු ඒ පිරිමි කෙනාගේ ඕරා එක බලනවා. බලලා අර බාහිර වෙනස්කමක් කරනවා. කරලා ඉවරලා ආයේ ඕරා එක බලනවා කොහොමද වෙනස් වෙලා තියෙන්නේ කියලා. දැන් මේ තියෙන්නේ මූලික අවස්ථාවේ තියෙන ඕරා එක. දැන් මෙතන ගත්තාම මේ ශරීරය පුරාම තියෙන ඕරා එක තමයි නිරූපණය කරන්නේ. ඒ වගේම මේ මැද තියෙන ආලෝක ලප විදියට මේ දීප්තිමත් විදියට පෙන්වලා තියෙන්නේ අර අපි කතා කරපු චක්‍ර හත ගැන. එතන මේ හරියේ තියෙන මේ බඩ ආසන්නයේ තියෙන චක්‍රයම හොඳට අවදි වෙලා තිනවා උද්දීපනය වෙලා තිනවා අවදි වීමක් වෙලා තිනවා. එතකොට ඒක මෙතන පෙන්නනවා. දැන් ওই චක්‍ර අවදි වීම තමයි අර භාවනා කරද්දී කුණ්ඩලීනි ශක්තිය අවදි වෙනවා කියලා අහලා තියෙනවා නේද? ඔය අකාල සන්ධ්‍යා නාට්‍ය එහෙම තියෙන්නේ නේ. ඉතින් ඒ කියන්නේ මෙන්න මේ චක්‍ර හත ගැන තමයි. මේ චක්‍ර හත අවදි වීම තමයි ඔය කියන්නේ කුණ්ඩලීනි ශක්තිය අවදි වෙනවා කියලා. එතකොට මෙතන චක්‍රේ අවදි වෙලා තිනවා. එතකොට මේ ඕරා එකේ බැලුවොත් එහෙම අපිට මේ හිස හරිය චක්‍රවල එහෙම අවදි වීමක් දකින්න බෑ. අඳුරු ස්වභාවයක් තමයි තියෙන්නේ. මේ හිස් මුදුන නල්ල බෙල්ල කියන ස්ථානවල තියෙන චක්‍රවල පෙන්නුම් කිරීමක් මෙතන නෑ. කළු පාට වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඒ ටික අවදි වෙලා නෑ. අඳුරු ස්වභාවයක් තියෙනවා. එතකොට මේ ඕරා එක තමයි මෙයාගේ මේ අවස්ථාවේ තියෙන්නේ. ඊට පස්සේ මෙයාට බාහිරින් යම් වෙනස්කමකට පත් කරනවා. ඒ වෙනස්කම කරලා ආයෙත් ඕරා එක බලනවා. Also like we talked about that before, there's a lot of also like a relic, she is stabilization for you, so we see how you look like when you come out of the color shower and we do an after picture and then we will compare. Okay. All right. Shower කියලා මේ color therapy color treatment කියලාත් කියනවා. මෙන්න මේ වගේ කුටියක් ඇතුළට දාලා විවිධ ආලෝකයන් ලබලා දෙනවා යාට. දැන් එහෙම කීප වෙලාවක් තියෙනවා. ඉතින් යම්කිසි අපි දැන් පැය කාලක් වෙන්න පුළුවන්, පැය භාගයක් වෙන්න පුළුවන්. මේ වගේ ක්‍රියාවලියකට භාජනය කරනවා. ඉතින් මේක අද වෙනකොට ඉතින් ඔය මේ සමහර මානසික ආතතීන් වලට එහෙම මේ ප්‍රතිකාර ක්‍රමයක් විදියට භාවිතා කරන එකක්. එතකොට මෙන්න මේකට මෙයා ටික වෙලාවක් ලක් කරලා මේ ආලෝකයන් ලබා දීලා මේ ටික වෙලාවක් තියලා ඉවරලා ඊට පස්සේ ආයෙ මෙයාගේ ඕර එක බලනවා. Jim, so you just had a color treatment. Did you like it? Oh yeah, very nice. All right, put your hand on. Let's see. There's a nice blue green now. Look at that. මේ තියෙන්නේ ඊට පස්සේ ගත්ත ඕරා එක අර කලර් ෂවර් එකෙන් පස්සේ. දැන් බලන්න මේ හිස හරියට තියෙන මේ චක්‍රවල අවදි වීමක් දැන් පෙන්නනවා නේ. දැන් කලින් තිබුණේ නැහැ. කලින් මේ හරිය ඔක්කොම අඳුරු වෙලා තිබුණේ. නමුත් දැන් මේ හිස හරියේ තියෙන ඒ චක්‍ර ටික මේ බෙල්ල හරියේ පපුව හරියේ තියෙන චක්‍ර ටික අවදි වෙලා තිනවා. මේ ආලෝකයේ උද්දීපනය වෙලා තියෙන බව මෙතනින් පෙන්නුම් කරනවා. එතකොට බලන්න මෙයාගේ ඕරා එකේ වෙනසක් වුණාද නැද්ද අර කරපු ට්‍රීට්මන්ට් එක හරහා. ඒ ප්‍රතිකාර ක්‍රමය හරහා ඕරා එක වෙනස් වුණානේ. වෙනසකටපත් වුණා. ඉතින් මේ බාහිර ප්‍රත්‍යක්. එහෙනම් බාහිර ප්‍රත්‍යක් දීලා ඕරා එක වෙනස් කරන්න පුළුවන් බව අපිට
මේ කාරණාවලින් තවදුරටත් වැටහෙනවා. ඊට පස්සේ අපි කලින් කියපු අර උඩරට මනමාලිට අඳින්දි තැලි හත පළඳින එකනොත් අපිට ඒක ඔප්පු වෙනවානේ. එතකොට එහෙනම් බාහිර ප්‍රත්‍යකින් ඕර එක වෙනස් කළ හැකි බව අපිට මෙන්න මේ කරුණ හරහා තෝරගන්න පුළුවන්. දැනට අපි කතා කරපු ටිකේ ගත්තොත් එහෙම කාරණා ප්‍රධාන වශයෙන් තුනක් තියෙනවා. එකක් තමයි ඕර එකක් තියෙන බව අපි තෝරගත්ත මේ මැෂින් එක හරහා. දෙවෙනි එක තමයි මේ ඕර එක සිතුවිල්ලට අනුව වෙනස් වෙන බව අපි දැක්කා. තුන්වෙනි එක තමයි ඕර එක බාහිර ප්‍රත්‍යකිනුත් වෙනස් කරන්න පුළුවන් නේ. බාහිර යම්කිසි ප්‍රත්‍යක් දීලත් ඕර එක වෙනස් කරන්න පුළුවන්. එතකොට ඔන්න ඔය කාරණා තුන අපි දැනට කතා කරපු ටිකේ සාරාංශයක් විදියට අපිට ගන්න පුළුවන්. Wow, nice and blue and green. Oh yeah. You still have some violet in there. See, the green kind of went a little bit, which is much better because you kind of relaxed all the colors. Very positive. All right, Jim, thanks for having you. Thanks and we will print this for you and we'll give you a folder so you can read about it. And yeah, please come back. Cool. Thank you. Thank you. මෙතනදී පෙන්වන්නේ මේ ඕර එක නිකුත් වෙන එක, මේ අතින් නිකුත් වෙන ඕර එක විතරක් තමයි මෙතන මේ පෙන්නුම් කරලා තියෙන්නේ. මේකදී අපිට දැක බලා ගන්න පුළුවන් මේ ඕර එක වෙනස් වෙවි යන හැටි. එතකොට මේ ඕර එක ශරීරයෙන් නිකුත් වෙද්දී විවිධ තැන්වලින් විවිධ මේ සාන්ද්‍රණකින් යුක්තව තමයි නිකුත් වෙන්නේ. දැන් අතකින් ගත්තොත් එහෙම ලොකු ඕර කදම්බයක් නිකුත් වෙනවා ශරීරයේ අනිත් තැන්වලට වැඩිය. ඊළඟට මේ ඇඟිලි තුඩු වලින් ඒ වගේ ස්ථානවලින් මේ ඕර එක ගොඩාක් විහිදෙනවා. ඒක අපිට මේ ශරීරයට දැනෙන මට්ටමට උනත් එන ඔය යම්කිසි අභ්‍යාස ක්‍රමවලින් ඔය ලෝක පිළිගත්තු ක්‍රම තියෙන ඔය ප්‍රාණික හීලින් තායිචි රේකි ඔය වගේ මේ ක්‍රම තියෙන ඔය ප්‍රතිකාර කරන ක්‍රමවේදයන්. ඉතින් ඒ වගේ තියෙන අභ්‍යාස පුහුණු කිරීම මගින් Tamanට මේ යන ශක්තිය, ඒ කියන්නේ මේ ඕර එකක් යන බව, කිරණ ශක්තියක් ශරීරයෙන් එළියට යන බව Tamanටම දැනෙනවා. ඒක දැනෙන්න ගන්නවා. ඉතින් එහෙම ක්‍රමවේදයන් ලෝකෙ පිළිගත්තු ක්‍රම විදිහට දැනට භාවිතාවේ තියෙනවා. ඉතින් ලංකාවෙත් සමහර ස්ථානවල ඒ දේවල් තියෙනවා. ඉතින් මෙතනත් පෙන්වන්නේ මෙන්න මේ අතින් නිකුත් වෙන ඕර එක මොන වගේද ක්‍රියාත්මක වෙන්නේ, ඒක වෙනස් වෙවි යන හැටි තමයි මෙතන මේ නිරූපණය කරලා තියෙන්නේ. Now when I move my hands, energy reflected on screen will be traveling together. Now, this energy everybody has in the body, depending upon how much magnitude of the energy you have, will be shown, and also your personality, character, whatever, the different motion. And depending upon your energy level, every day at the different time of the day, your energy might be reflected accordingly. Now, a trained person can project more energy, vital energy, a lot more than... ඒ වගේම මෙතන පෙන්නලා තියෙන්නේ මේ සිතුවිල්ලත් එක්ක ඕර එක වෙනස් වෙවි යන හැටි. දැන් මෙතන මේ කාන්තාවක් ඉන්නවා, එයාගේ ඕර එකත් මේ වෙලාවේ නිරූපණය කරලා පෙන්නලා තියෙනවා. එතකොට මෙයා සැරෙන් සැරේ මෙයාගේ සිතුවිලි වෙනස් කරනවා, හැඟීම වෙනස් කරනවා. දැන් මේක වෙනස් වෙන බව අපිට මූණේ හැඩතල වලින් තෝරගන්න පුළුවන් නේ. මූණ දිහා බැලුවාම මෙයා සිතුවිලි වෙනස් කරා කියලා, මේ තරහ මූණක්, සිනාමුස මූණක්, ඒ වගේ වෙනස් වෙන නිසා අපිට ඒක තෝරගන්න පුළුවන්. එතකොට මෙයාගේ ඒ වෙලාවේ සිතුවිල්ල වෙනස් වෙද්දී ඕර එක වෙනස් වෙන හැටි මෙතන පෙන්නලා තියෙනවා.
එහෙම කියන්නේ සිතුවිල්ලක් හිතද්දි ඕර එකක් නිකුත් වෙනවානේ. ඕර එක කියන්නේ ආලෝක තරංගයක්. එහෙනම් ඒ ආලෝක තරංගේ නිර්මාණය වුණේ කොහෙන්ද? සිතෙන් තමයි නිර්මාණය වුණේ. සිත තමයි ඒ ආලෝක තරංගේ නිර්මාතෘ. එතකොට මේ ඕර එකේ තියෙන ආලෝකයේ නිර්මාතෘ සිත කියන එක අපිට මේක හරහා පැහැදිලි. නමුත් මේක එතෙන්ට විතරක් ලඝු කරන එකක් නෙමෙයි. මේ ලෝකයේ තියෙන සියලුම ආලෝකවල, සියලුම ආලෝක තරංගවල නිර්මාතෘ සිතම තමයිනේ. එතකොට ඒ කාරණාව අපි ටිකක් පැහැදිලි කරගන්න ඕනේ. ඒක අපි ඉස්සරහට යද්දී ටික ටික පැහැදිලි කරගමු. එතකොට අපි දන්න ලොකුම ආලෝක ප්‍රභවය තමයි සූර්යයානේ. දැන් සූර්යයාගෙන් ලොකු ආලෝකයක් එනවනේ. අපිට දවල් කාලයේ තිස්සේ ආලෝකය ලබල් දෙන්නේ සූර්යයා. එතකොට සූර්යයා කොහොමද නිර්මාණය වුනේ? දැන් සූර්යය ජනිත කරන්නේනේ. එතන ගබඩා වෙච්ච එකක් තමයි එන්නේනේ. අපි අහලා තියෙනවා, අපි දන්නවා සූර්යයා කියන්නේ ශක්තිය ගබඩා කරන් තියෙන එකක්. ඒ කියන්නේ ශක්ති ප්‍රභවයක්. එතනින් ජනනය කරන්නේ නැහැ, උත්පාදනය කරන්නේ නැහැ. එතකොට සූර්යාගේ ශක්තිය ගබඩා වෙන්න නම් වෙන කොහේ හරි නිර්මාණය වෙන්න ඕනේ නේද? අන්න නිර්මාණය වුණොත් තමයි එතන ගබඩා වෙන්න පුළුවන්. ඉතින් ඒ කොහෙද නිර්මාණය වෙන්නේ කියන එක අද වෙනකොට විද්‍යාවෙන් තාම හොයාගෙන නැහැ. ඉතින් ඒක බුදුදහමට අනුව අපිට විස්තර කරන්න පුළුවන්. මේ සිතෙන් තමයි මේ ශක්තිය නිර්මාණය වෙන්නේ. ඒක ගබඩා වෙලා තමයි සූර්යයා සකස් වෙලා තියෙන්නේ කියන එක. ඉතින් ඕක අපිට තවත් තෝරගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. අපි පළවෙනි දවසේම කතා කරේ හේතුඵල න්‍යායක් ගැන නේද? හේතු කීයක් තියෙනවද? කීයක් තියෙනවද? හේතු හයක් තියෙනවානේ. ලෝභ දේශ මෝහ, අලෝභ දේශ අමෝහ. එතකොට මේ ලෝකේ තියෙන්නේ හේතුඵල විතරයි. ඒ කියන්නේ හේතුයි ඵලයි විතරයි. එතකොට ලෝකේ තියෙන සියලුම දේවල් බෙදුවාම හේතු වලට සහ ඵල වලට අපිට බෙදන්න පුළුවන්. එතකොට හේතු හයයි නම් තියෙන්නේ, ඒ හය ලෝභ දේශ මෝහ අලෝභ දේශ අමෝහ නම් ඒ හය ඇරුණුකොට ඉතුරු සියල්ල අයිති වෙන්නේ ඵල වලටනේ. හේතු වලට කොටසක් අයිති, ඵල වලට කොටසක් අයිති. හේතු වලට අයිති ලෝභ දේශ මෝහ අලෝභ දේශ අමෝහ ටික ඉතුරු ඔක්කොම නාද එහෙනම් ඵලනේ. ඉතුරු ඔක්කොම ඵල, හේතු නෙමෙයි ඒ ටික ඵල. එතකොට සූර්යා කියන්නේ හේතුවක්ද ඵලයක්ද? ඈ ඵලයක් නේ. සූර්යා කියන්නේ ඵලයක්. එහෙනම් බුදුදහම විස්තර කරනවා හේතු තියෙන්නේ හයයි කියලා. ඒ ලෝභ දේශ මෝහ අලෝභ දේශ අමෝහ. එහෙනම් සූර්යා නිර්මාණය වෙන්න, සූර්යා ඵලයක්, සූර්යා නිර්මාණය වෙන්න හේතු වෙන්න ඕනේ මොනවාද එහෙනම්? ලෝභ දේශ මෝහ අලෝභ දේශ අමෝහ. එතකොට ලෝභ දේශ මෝහ අලෝභ දේශ අමෝහ ඇති වෙන්නේ කොහෙද? හිතේනේ, ඔය සිතුවිලි ටිකක්නේ. එහෙනම් සිතුවිල්ලෙන් තමයි සූර්යා කියන ඵලය නිර්මාණය වෙලා තියෙන්නේ. දැන් ඒක උණ හැටි අපිට තේරෙන්නේ නැති වෙන්න පුළුවන් නේ. හැබැයි ඔය හේතුඵල න්‍යායට අනුව සංසන්දනය කරාම අපිට ඔක තෝරගන්න පුළුවන්ද බැරිද? පුළුවන්. දැන් සූර්යා විතරක් නෙමෙයි මේ සියලු ඵලයන් ඔක්කොම නිර්මාණය වෙලා තියෙන්නේ එහෙනම් කොහෙන්ද? සිතෙන් නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට ඒක අපි සාකච්ඡා අවසාන කොටසේදී බලමු කොහොමද එහෙම නිර්මාණය වුනේ කියලා. ඒ ටික තෝරගන්න අපිට තව දත්ත ටිකක් අවශ්‍යයි. ඉතින් ඒ ටිකත් මේ සාකච්ඡාව අතරතුර කතා කරගෙන අවසාන කොටසේදී ওই ටික අපි තෝරගමු. එහෙමනම් දැනට ওই හේතුඵල න්‍යායට අනුව ගලපලා අපිට තෝරගන්න පුළුවන් දෙයක් තමයි සූර්යයා නිර්මාණය වුනේත් හිතෙන් කියන එක. එහෙනම් මේ ඕර එකේ ආලෝකය ඇතුළු කරගෙන තියෙන මේ සියලුම ආලෝක තරංගයන් මේ වර්ණ නිර්මාණය වුනේ කොහෙන්ද? සිතෙන්. සිතෙන් තමයි නිර්මාණය වුනේ. ඉතින් මේක සිතෙන් නිර්මාණය වුණ බවට ඉදිරියට යන්න යන්න අපිට මේක තෝරගන්න තව දුරටත් අවශ්‍ය කරන සාක්ෂි දත්ත ටික හම්බ වෙනවා. ඉතින් අපි ඒ ටිකත් කතා කරමු. එතකොට තව දුරටත් මේ සිතෙන් ආලෝකයන් මේ වර්ණ නිර්මාණය වුණ බව තම තමන්ට ප්‍රත්‍යක්ෂ වෙයි. දැන් ඊළඟට මේ සිතුවිලි ක්‍රියාත්මක වෙන ආකාරය අනුව දැන් අපි කියවනේ සිතුවිලි හයක් තියෙනවා කියලානේ. ලෝභ දේශ මෝහ අලෝභ දේශ අමෝහ කියලා. එතකොට මෙන්න මේ සිතුවිලි ගැන අපි කතා කරද්දී දැන් අපි දැකපු එක සම්බන්ධයක් තිබුණා, සිතුවිලි වෙනස් වෙද්දී ඕර එක වෙනස් වෙනවා කියලා. එතකොට මෙන්න මේ සම්බන්ධතාවය මත පදනම් කරගෙන මේ පරීක්ෂණයක් කරලා අපිට හොයාගන්න පුළුවන් සිතුවිල්ලත් එක්ක ඕර එක සම්බන්ධයි නම් මොන සිතුවිල්ලක් හිතුවාම මොන වගේ වර්ණයක්ද ඕර එකේ එන්නේ කියලා අපිට දැනගන්න පුළුවන් නේ. ඒ සිතුවිල්ලත් එක්කනේ සම්බන්ධ. එහෙනම් ඒකට පරීක්ෂණයක් කරලා හොයාගන්න පුළුවන්. ඊළඟට ඔගේ අනිත් පැත්තත් පුළුවන්. කාගේ හරි ඕර එක බැලුවාම ඒකේ තියෙන වර්ණය අනුව අපිට කියන්න පුළුවන් එයා හිතුවේ මෙන්න මේ වගේ එකක් කියලා. මොකද සිතුවිල්ල එක්ක සම්බන්ධ නිසා. එතකොට ඔන්න ඔය පරීක්ෂණේ කරනවා. සමීක්ෂණයක් විදියට ලොකු පිරිසක් අරගෙන ওই සමීක්ෂණේ කරලා යම් යම් සොයා ගැනීම් ටිකක් කරනවා.
එතකොට එතනදී ඒගොල්ලෝ ගත්තු ක්‍රමවේදයට අනුව ඉති විවිධ වර්ණවලට විවිධ අදහස් ටිකක් ඉදිරිපත් කරලා තියෙනවා. දැන් ඒක අපි මේ බුදුදහමත් එක්ක ගලපගන්න අවශ්‍ය නිසා සහ මේ තියෙන සිතුවිලිවල රටාවන් ගත්තොත් එහෙම අනන්ත අප්‍රමාණයිනේ නේ. දැන් සිතුවිලි ගත්තොත් එහෙම සිතුවිලි වර්ග කොච්චර තියෙනවද? ඕන තරම් තියෙනවනේ නේ. අපිට එක එකව හිතන්න පුළුවන්. එක්කෙනෙක් හිතන එක නෙමෙයි තව එක්කෙනෙක් හිතන්නේ. එතකොට ඔය එකින් එකට ඕර එක මොන වගේද කියලා අධ්‍යයනය කරන්න ගියොත් හරිම සංකීර්ණ වෙනවා නේ. ඉතින් ඒක නිසා අපි පොඩි බෙදා ගැනීමක් කරනවා. එතකොට මේ බුදුදහමේ බෙදන ක්‍රමයක් තියෙනවා. මෙන්න මේ සිතුවිලි ටික ඒ 6කට බෙදෙනවා ලෝකෙට අදාළ සිතුවිලි. මොනවාද? ලෝභ දේශ මොහ අලෝභ දේශ මෙන්න මේ සිතුවිලි 6ට. එහෙනම් අපි මේ ලෝකේ ක්‍රියාත්මක කරන ඕනම සිතුවිල්ලක් අයිතිද නැද්ද? අයිති. මේ ලෝකෙට අදාළ සියලුම සිතුවිලි ටික අයිති. ලෝභ දේශ මොහ අලෝභ දේශ අමෝහ කියන 6ට අයිති. එතකොට අන්න අපිට අර සමීක්ෂණෙන් හොයාගත්තු දේවල් එහෙම නැත්නම් හිතත් එක්ක කොහොමද ඕර එක සම්බන්ධ වෙන්නේ කියලා මෙන්න මේ කරුණු ඔස්සේ කතා කරාම අපිට පහසුවෙන් ඒක වටහා ගන්න පුළුවන්. එතකොට ඕනම කෙනෙක් මේ හිතන පතන රටාව ගත්තොත් එහෙම මේ වගේ එකක් මොකක් හරි මූලික වෙනවා නේ, ප්‍රමුඛ වෙනවා. දැන් අපි සමහර අයට කියන්නේ අපෝ අරූද ඕකමහ ලෝභයක් බං කියලා කියනවනේ නේ. ඕකනම් එන ලෝභය. එහෙම කියන්නේ අයිය අපි. එයාගේ වැඩිපුරම තියෙන්නේ මොන ගතිද? ලෝභ ගති තමයි තියෙන්නේ නේ. එතකොට ලෝභ ගති කියලා එයාගේ මේ පැය 24 365 දවසේම ලෝභයෙන් ඉන්නේ නැහැ නේ. අනිත් ගති තියෙනවා. නමුත් ප්‍රමුඛ වෙලා පේන්නේ වැඩිපුරම තියෙන්නේ මොන ගතියද? ලෝභ ගතිය. එතකොට දේශය, මෝහය, අලෝභ දේශ අමෝහය ඒවත් එයාගේ තියෙනවා. නැතුව නෙමෙයි. ඒවා අඩුයි හැබැයි. අන්න එහෙනම් එහෙම කෙනෙක් අපි ලෝභ චරිතයක් කියලා කියනවා. එතකොට එයාගේ චරිත ලක්ෂණ, ඒ ගතිගුණ නිරූපණය වෙන්නේ එයා හිතන දෙයට අනුවනේ. එයා එයාගේ චින්තන රටාවට අනුව. එයා ලෝභ සිතුවිලි නම් වැඩිපුර හිතන්නේ. අන්න එයා ක්‍රියාත්මක කරන්නේ හිතන දෙයට අනුව. අන්න එයා ක්‍රියාත්මක වෙන විදිය දැක්කහම අපිට තේරෙනවා මෙයා නම් ලෝභ චරිතයක්. ඒ වගේම දේශ චරිතයක්. දේශ චරිතයක් කියන්නේ මේ හැමතිස්සෙම කේන්ති ගන්නනේ. පොඩි දෙයකටත් කේන්ති ගන්න කෙනෙක්. ඉතින් එයාට අපි දේශ චරිතයක් කියනවා. ඊළඟට දේශ චරිතයක් වුණාට එයාගෙත් ලෝභ සිතුවිලි, මෝහ සිතුවිලි, අලෝභ දේශ මෝහ සිතුවිලි ඇති වෙන්නේ නැද්ද? ඈ ඇති වෙනවනේ. ඒවත් ඇති වෙනවා සමහර අවස්ථාවල. හැබැයි වැඩිපුරම තියෙන්නේ දේශ ගතිය. අන්න ඒක නිසා අපි එයාට දේශ චරිතයක් කියලා කියනවා. ඉතින් ওই විදිහට මේ ප්‍රමුඛ වෙන එකත් එක්ක එයාගේ චරිත ලක්ෂණ ටික නිරූපණය වෙනවා. එහෙනම් කෙනෙක් හිතන එකක් මොකක් හරි එකක් වේවා මේ ලෝකයට අදාළයි නම් ඒක අපිට බෙදන්න පුළුවන්. ඒක එක්ක ලෝභ සිතුවිල්ලක් නැත්නම් දේශ සිතුවිල්ලක් නැත්නම් මෝහ සිතුවිල්ලක් එහෙමත් නැත්නම් අලෝභ දේශ අමෝහ සිතුවිල්ලක් කියලා අපිට බෙදා දක්වන්න පුළුවන්. එහෙනම් දැන් අන්න අර සිතත් එක්ක ඕර එක කොහොමද සම්බන්ධ වෙන්නේ? මොකක් හරි හිතුවාම ඒකේ වර්ණේ මොකක්ද කියන එක ඒ හොයපු සමීක්ෂණයක් තියෙනවා. ඒකේ කරුණු අපිට මෙන්න මේ සිතුවිලි 6ත් එක්ක ගලපලා කතා කරන්න පුළුවන්. දැන් මේ සමීක්ෂණයේදී කරපු දේ තමයි ලොකු පිරිසක් අරගෙන මේ 60,000ක විතර පිරිසක් අරගෙන ඒගොල්ලන්ගෙන් දත්ත දෙකක් ගන්නවා. එකක් තමයි ඒගොල්ලන්ගේ ඕර එක බලනවා. මොන වගේද කියලා ඕර එක බලනවා. බලලා ඒක වෙනම සටහන් කර ගන්නවා. ඊළඟට බලනවා ඒගොල්ලන්ගේ ගතිගුණ මොන වගේද කියලා. ඒ කියන්නේ ඒගොල්ලෝ හිතන්නේ පතන්නේ මොන ආකාරයට? මොකක්ද එයාගේ චින්තන රටාව? අන්න ඒ ටික වෙනම ගන්නවා. දැන් දත්තයන් දෙකක් තියෙනවා නේ. මොකක්ද? එකක් තමයි ඕර එක, අනික එයා හිතන්නේ පතන්නේ මොන වගේ දේවල්ද? අන්න ඊට පස්සේ මෙන්න මේ දත්ත ටික පෙළ ගැස්සුවට පස්සේ මේගොල්ලන්ට ඒකේ යම්කිසි සම්බන්ධතාවයක් දකිනවා. මේ එකම වර්ණයක් තියෙන ඕර එක තියෙන අය ගත්තොත් එහෙම ඒගොල්ලොන්ගේ ගති ලක්ෂණ ටිකත් මොකද වෙලා තියෙන්නේ? සමාන වෙනවා. ඊට පස්සේ මෙන්න මේ සමාන ගති ලක්ෂණ ටික දිහා බලලා අන්න සාරාංශයක් ඉදිරිපත් කරනවා ඒගොල්ලෝ. කවුරු හරි කෙනෙක්ගේ ඕර එක මෙන්න මේ පාටයි නම් එයාගේ ගති ලක්ෂණ මෙන්න මේවා කියලා ඉදිරිපත් කරනවා. එතකොට අපි එන්නේ විග්‍රහය අරගෙන ඒ සාරාංශය අරගෙන බලමු මේ අපි දන්න චරිතත් එක්ක කොහොමද ගැලපෙන්නේ, සම්බන්ධතාවයක් තියෙනවද කියන එක. මේ තියෙන එතනින් ගත්තු එකක්. එතන හිටපු පිරිසේ ඉඳලා තියෙනවා මේ සුදු පාට
ඕර එකක් තියෙන අය. එතකොට සුදු පාට ඕර එකක් තියෙන පිරිසක් ඉඳලා තියෙනවා. ඊළඟට ඒගොල්ලන්ගේ ගති ලක්ෂණ ටික ගත්තාම, ගතිගුණ ටික ගත්තාම ඒ වගේ සමානකමක් තිබිලා තියෙනවා. දැන් ඒ ටික තමයි මෙතනින් මේ සාරාංශ කරලා පෙන්නලා තියෙන්නේ. එතකොට සුදු පාට ඕර එකක් තියෙන අයගේ මෙන්න මේ වගේ සමාන ගති ලක්ෂණ ටිකක් තිබිලා තියෙනවා. එතකොට මේ ගති ලක්ෂණ ටික අපි පොඩ්ඩක් තේරුම් ගමු මොන වගේ දේවල්ද කියලා. අන්න එතකොට පුළුවන් අර අපි දන්න සිතුවිලි රටාවත් එක්ක මේක මොන වගේ සිතුවිලි රටාවක්ද? ලෝභ සිතුවිලි රටාවක්ද, දේශ එකක්ද, මෝහ එකක්ද, අලෝභ දේශ මෝහ එකක්ද කියලා තෝරගන්න. මෙතන දිනවා ස්පිරිචුවලි මොටිවේටඩ්. ඒ කියන්නේ මේ අධ්‍යාත්මික පැත්තට තමයි මෙයා වැඩිපුර අර නැඹුරුතාවයක්, එහෙම නැත්නම් අර මේ ඉක්මනින් ක්‍රියා කරන්න මෙයා අධ්‍යාත්මික පැත්තට යන්න. ඊළඟට the ability to be open and receptive to the divine no spiritual world. එතකොට මෙන්න මේ අධ්‍යාත්මික දියුණු කර ගැනීමක් ගැන, අධ්‍යාත්මික ළඟා කර ගැනීමක් ගැන තමයි මෙයාගේ නිතරම අදහස බලාපොරොත්තුව තියෙන්නේ. ඊළඟට කියනවා ලෝකේ දේවල් එක්ක වැඩිය තැකීමක් නැහැ මේ ලෝකේ තියෙන අරමුණු එක්ක. මේ ලෝකේ තියෙන අරමුණු කියලා ගත්තොත් ඔය තියෙන්නේ මේ මොකක් හරි දැන් Tamanට මේ මෙන්න මේ වගේ ගියක් හදා ගන්න ඕනි, මට මෙහෙම වාහනයක් ගන්න ඕනි, මම මෙන්න මේ මට්ටමට ඉගෙන ගන්න ඕනි, ඔය මොන මොනා හරි තියෙන අරමුණු ටිකක් තියෙනව නේද? ඉතින් ඕකට කියනවා ලෝක අරමුණු. ඒ කියන්නේ ලෝකේ තියෙන අරමුණු. දැන් මේගොල්ලන්ගේ එහෙම ඒවා නෑලු. ඒගොල්ලෝ ලෝකේ තියෙන ওই තියෙන භෞතික මේ මොනා හරි ළඟා කර ගැනීම ඒවා පිළිබඳ එච්චර උනන්දුවක් නෑ. එතකොට මේගොල්ලන්ගේ උනන්දුව තියෙන්නේ මොනාටද? මේ ඉන ඉලුමිනේෂන් කොස්මික් විස්ඩම් කියන මෙන්න මේ අධ්‍යාත්මික පැත්තේ දියුණුවක තමයි උනන්දුව තියෙන්නේ. දැන් මේක අපි ආගමික පැත්තෙන් බැලුවොත් එහෙම දැන් බුදුදහම අනුගමනය කරන කෙනෙක් නම් එයා මොකද්ද මේ බලාපොරොත්තු වෙන්නේ? ඈ නිවන බලාපොරොත්තු වෙන්නේ නේ. දැන් ක්‍රිස්තියානි දහමට අනුව නම් ස්වර්ගයට යන්නනේ. ඉස්ලාම් දහමට අනුව නම් අර දෙවියන් වහන්සේ ළඟට යන්න හරි මොකක් හරි එකක්. ඊළඟට බ්‍රහ්මන් ආගමට අනුව බලාපොරොත්තු වෙන්නේ අර බ්‍රහ්මයා ළඟට යන්නනේ, බ්‍රහ්ම ලෝකේ යන්න. ඉතින් මෙන්න මේ වගේ අධ්‍යාත්මික පැත්තේ දියුණුවක්, අධ්‍යාත්මික පැත්තේ ළඟා කර ගැනීමක් තමයි මේගොල්ලන්ගේ බලාපොරොත්තුව. ඊළඟට කියනවා මේ භාවනා කරන අයගේ සුදු පාට දීප්තිමත් ඕර එකක් දකින්න තිබුණලු. එතකොට මේ සුදු පාට තිබ්බ අයගේ තව එක ලක්ෂණයක් තමයි ඒගොල්ලෝ භාවනා කරන අය. මේ භාවනා කරන අයගේ හොඳ දීප්තිමත් සුදු පාට ඕර එකක් දකින්න හම්බුණාලු. ඊළඟට කියනවා සාමාන්‍යයෙන් ගොඩක් වැඩි හිටිය අයගේ මේක දකින්න හම්බුනේ අඩුවෙන් කියලාත් කියනවා. දැන් මෙන්න මේ චරිත ලක්ෂණ ටික ගත්තාම මේ භාවනා කරන අධ්‍යාත්මික පැත්තට උනන්දුවක් තියෙන භෞතික දේවල් ගැන එච්චර තැකීමක් දක්වන්නේ නැති මෙන්න මේ වගේ පිරිසක්. දැන් මේගොල්ලෝ හිතන පතන ආකාරය ගත්තොත් එහෙම අර ක්‍රමවලින් මොකේද වැටෙන්නේ? දැන් ලෝභ චින්තන රටාවක්ද, දේශ එකක්ද, මෝහ එකක්ද, අලෝභ දේශ මෝහ එකක්ද? අලෝභ දේශ මෝහ එකක් නේ. එහෙනම් මෙන්න මේ චින්තන රටාව අලෝභ දේශ අමෝහ චින්තන රටාවක්. එතකොට ඒ කියන්නේ මොකද්ද? අලෝභ දේශ අමෝහ විදිහ එයාගේ ඕර එක මොන පාට වෙනවද? සුදු පාට වෙන්නේ. අපි අර කතා කරපු හේතු හයෙන් හේතු තුනක්. එතකොට අලෝභ දේශ අමෝහ කියන්නේ හේතුවක්. එතකොට ඊළඟට නිර්මාණය වෙන ඕර එක කියන්නේ ඵලයක් නේ, මේ හේතුවේ ඵලයක්. එතකොට මේ සුදු පාට කියන ඕර එක, එහෙම නැත්නම් සුදු පාට කියන වර්ණය හැදිලා තින්නේ මොකේ හේතුවෙන්ද? අලෝභ දේශ අමෝහ හේතුවෙන්. එහෙනම් අලෝභ දේශ අමෝහ කියන හේතුවේ ඵලයක් තමයි සුදු කියන වර්ණය. එහෙනම් දැන් තේරෙනවද සුදු වඳින්න හේතුව මොකක්ද කියලා? ඈ තේරෙනවා නේද? එහෙනම් හේතුව නම් මොකක් වෙන්න ඕනේ? මෙන්න මේ අලෝභ දේශ අමෝහ වෙන්න ඕනේ. එහෙනම් මේ සුදු නිර්මාණය වෙලා තියෙන්නේ මොකෙන්ද? අලෝභ දේශ අමෝහ වලින්. අන්න ඒක නිසා අපි අද දවසේ සුදු වර්ණේ භාවිතා කරනවා අලෝභ දේශ අමෝහ වැඩපිළිවෙලකට නේ. මේ බණ දහම් සාකච්ඡාවකට, පිරිතකට, දාන එකට, ඕනම එකකට අපි සුදු වර්ණේ භාවිතා කරනවා. එහෙනම් සුදු වර්ණේ භාවිතා කරපු එකේ හේතුවක් තිබිලා තියෙනවද නැද්ද? හේතුවක් තිබිලා තියෙනවා. හැබැයි අපි ඒක දන්නේ නැති වුණත් අපි අද වෙනකොට භාවිතා කරොත් එහෙම යහපතක් වෙනවද නැද්ද? ඈ යහපතක් වෙනවා. එතකොට දැන් සමහරු හිතනවා මේකේ අනිත් පැත්තනේ, අනේ ඕවා මොනවාද, ඕවා බොරු කතා, ඉතින් ඔහොම කියලා බැහැර කරනවා. එතකොට ඒව බැහැර කරොත් එහෙම යාට ඒකෙන් හම්බෙන යහපත ළඟා කරගන්න හම්බෙන්නේ නැතුව යනවා. එහෙනම් අපේ පැරැන්නෝ විසින් අනුගමනය කරගෙන ක්‍රියාත්මක කරගෙන ආපු දේවල් එහෙම අපිට නිකම්ම බැහැර කරන්න පුළුවන්ද? කරන්න බෑ. එකම කාරණාව තියෙන්නේ අපි ඒක පිළිබඳ නොදන්නා කමක් නම් තියෙන්න පුළුවන්නේ. ඒ යම් කිසි දෙයක් කරේ ඇයි කියලා.
අපිට දැන් බැලූ බැල්මට පේන අනේ ඕවා බොරු කතා, එහෙම නැත්තම් මේ ඔය විද්‍යාව දියුණු නැති කාලේ මෝඩ මිනිස්සුන්ගේ වැඩ එහෙම කියලා අදහස් ගන්නව නේද දැන්? නැත්තම් හනමිටි අදහස් කියලා බැහැර දානවා. හැබැයි ඒ වගේ ලොකු විද්‍යාත්මක පසුබිමක් තිබුණ බව අපිට මෙන්න මේ කරුණු කාරණා හරහා තව තවත් ඔප්පු වෙනවද නැද්ද? ඔප්පු වෙනවා. ඉතින් එහෙනම් අන්න සුදු අඳින එකේ ලොකු වැදගත්කමක්, එහෙම නැත්නම් ලොකු හේතුවක් තියෙනවා. ඒ තමයි මේ අලෝබදේශ අමෝහෝ කියන එක. දැන් ඇත්තටම අලෝබදේශ අමෝහ නම් හිත පිරිසිදුයිද නැද්ද? පිරිසිදු. ඒක තමයි පිරිසිදු බව සංකේතය කියන්නේ නේ. ඉතින් ඒ විදිහට කිව්වා. එහෙනම් අලෝබදේශ අමෝහ කියන යහපත් පැත්ත කෙනෙක් වඩනවා නම් අයහපත් දේවල් ලං වෙනවද? කිට්ටු වෙනවද? නෑ. එහෙනම් අර අයහපත් දේවල් විකර්ෂණය වෙනවා කිව්වා. ඒ ඔක්කොම හේතු ටික මේක මත රඳාපවතිනවද නැද්ද? රඳාපවතිනවා. ඉතින් එහෙනම් බලන්න මේකේ හරිම මූලයක්, මූල හේතුවක් තියෙනවා. ඉතින් මෙන්න මේ විද්‍යාව අපි දැක්කනම් අපිට අද දවස වෙනකොට අපි මේ භාවිතා කරගෙන ආපු දේවල් තව තවත් ප්‍රඥාගෝචරව, එහෙමත් නැත්නම් ඥාන සම්ප්‍රයුක්තව භාවිතා කිරීමේ හැකියාවක් අපිට හම්බෙනවා. පැහැදිලි නේද? හරි. ඊළඟට අපි ගත්තොත් එහෙම තවත් එකක් තමයි මේ ගෙවල් වලට ගාලා තින්නේ මොන පාටද ඉස්සර? දැන් විශේෂයෙන් පැරණි ගෙවල් වල මොන පාටද ගාන්නේ? ඈ සුදුහුණු ගාන්නේ නේ. හුණු තමයි ගෑවේ, සුදු පාට තමයි ගෑවේ, සුදුහුණු ගෑවේ. හැබැයි අද වෙනකොට මොකද කරන්නේ? ඈ ගෙවල් වලට සමහරලාට එක කාමරේ බිත්ති හතරට පාට හතරක් ගානවා නේ. ඈ මොකක් හරි අර වර්ණ ගැලපීම කියලා, ආකිටෙක්චර්ස් කියලා මොකක් හරි කියලා. ඉතින් ඕක කරනවද නැද්ද? කරනවා නේ. හැබැයි ඉස්සර සුදු ගෑවේ. එතකොට ඒ ඇයි ඉස්සර සුදු ගෑවේ? දැන් සමහරු කියනවා මේ ඒ කාලේ වෙන පාට තිබුණේ නැහැනේ නේ. එහෙම කියලා කියනවා. ඉතින් ඒ කාලේ ওই කියන දැන් තියෙනවට වැඩිය වර්ණ තිබුණු බවට ඕන තරම් සාක්ෂි සාධක තියෙනවා. මොකද ওই ත්‍රිපිටකගත මේ කරුණුවල සූත්‍ර පිටකේවල ඒ සූත්‍රවල සඳහන් වෙනවා ඒ කාලේ භාවිතා කරපු වර්ණ ගැන. ඉතින් ඒ වර්ණ භාවිතා කරලා මේ චිත්‍ර අඳින්න. ඉතින් එතන පෙන්නන අර රදවැක්කෝ සිත්තරේක, ඒ කියන්නේ මේ චිත්‍ර අඳින කෙනේ මෙන්න මේ වර්ණවලි චිත්‍ර ඇඳ කියලා මේ වර්ණ ගැන විග්‍රහ කරන තැන් තියෙනවා. එතකොට ඒ වර්ණ ඉතින් අපි අහලවත් නැහැ. ඒ තරම් වර්ණ තියෙනවා. එතකොට එහෙම වර්ණ තිබිලා තියෙනවා. ඒ වගේම තමයි ඒ වර්ණ තිබුණට සුදු පාට තමයි ගාලා තියෙන්නේ ගෙවල් වලට. ඒකත් නිකම්ම නේ සුදු හුණු ගාලා තියෙන්නේ. දැන් ඒ කාලේ හුණු විතරක් තිබ්බේ නේ, රබර් පේන්ට් තිබ්බේ නැහැ. ඒක නිසාද? ඈ එහෙම නැහැ. ওই විවිධ තීන්ත වර්ග හදන හැටි පවා තියෙන කරුණු තියෙන ওই පැරණි මූල ආශ්‍රවල. එතකොට එහෙම වෙනත් දේවල් තිබිලා තියෙනවා. ඒ හදන ක්‍රමවේදයන්, ওই ගස් වල තියෙන ඒ ලාටු වලින් ඒ වගේ දේවල් අරගෙන හදපු ක්‍රමවේදයන්. නමුත් ඒවා තිබ්බට ගෙදරකට හුණු තමයි ගාලා තියෙන්නේ. එතකොට මේ සුදු හුණු ගානකෙත් එහෙනම් අර්ථයක් තියෙන්න ඕනේද නැද්ද? තියෙන්න ඕනේ. ඉතින් ඒක අපිට තෝරගන්න පුළුවන් අර ගති ආකර්ෂණ නියමයේ අනුව. මේ බුදුපියාණන් වහන්සේ පෙන්නපු නියමයක් තියෙනවා ගතියට අනුව ගති ආකර්ෂණය වෙනවා කියලා. ඒ කියන්නේ යමක් එකතු වෙන්නේ ඒකේ සමාන ගතියක් තියෙන්න ඕනේ. දැන් අපි මෙතන පිරිසක් එකතු වෙලා ඉන්නවා නේද? දැන් මේ පිරිසක් මෙතෙන්ට එකතු වෙන්නේ අපි තුල තියෙන එක සමාන ගතියක්. ඒ තමයි මේ කොහේ බණ දහම් ටික අහන්න තියෙන කැමැත්තනේ. එහෙම නැත්නම් නිවන් දකින්න තියෙන කැමැත්ත. ඒ ගති ලක්ෂණයෙන් ගත්තොත් ඒක පොදු එකක් නේ. අන්නේ ගතිය නිසා තමයි මෙතෙන්ට ආකර්ෂණය වෙලා තියෙන්නේ. දැන් මෙතන අද මේක නැතුව මොකක් හරි සංගීත සම්දර්ශනයක් වගේ තිබ්බොත් එහෙම. දැන් මේ පිරිසම දෙයත් එන්නේ. ඈ නෑනේ නේද? ඒකට වෙන පිරිසක් එන්නේ. ඒතකොට ඒගොල්ලන්ගේ සමාන ගතියක් තියෙන මොකක්ද? මේ සංගීතවලට, මේ සින්දු අහන්න, නටන්න ඒවට කැමති පිරිසක්. ඒතකොට අන්නේ වගේ මේ ගතියට අනුව තමයි මිනිස්සු එකතු වෙන්නේ. දැන් ඔබ බුදුහාමුදුරෝ ඒ ධාතු වර්ගයේ කම්මපත වර්ගයේ දිගින් දිගට විස්තර කරනවා මේ පුද්ගලයන් අදහස් සමග එකතුෙත් අදහස් සමග සැසඳෙත් කියලා. උදාහරණ විදියට පෙන්නනවා දැන් සැරියුත් හාමුදුරුව එක්ක එක පිරිසක් ඉන්නවා. මුගලන් හාමුදුරුව එක්ක තව පිරිසක් ඉන්නවා. ආනන්ද හාමුදුරුව එක්ක වෙන පිරිසක් ඉන්නවා. ඔහොම ගිහිල්ලා දේවදත්ත හාමුදුරුව එක්කත් පිරිසක් ඉන්නවා. දැන් මේගොල්ලෝ ඇයි එහෙම එකතු වෙලා තියෙන්නේ? අන්න පෙන්නන ඒගොල්ලෝ ගති ලක්ෂණේ මොකක්ද කියලා. සැරියුත් හාමුදුරුව එක්ක එකතු වෙනවා ගැඹුරු දහම් කරුණු දැනගන්න කැමති අය. මුගලන් හාමුදුරුව එක්ක එකතු වෙනවා ඉර්ධිමත් භාවයන් නේ, අභිඥා ඒවා ලබන්න කැමති අය. ආනන්ද හාමුදුරුව එක්ක එකතු වෙනවා බහුශ්‍රුත භාවයට කැමති අය. විනය කරුණු දැනගන්න කැමති අය මොකද කරන්නේ? උපාලි හාමුදුරුව එක්ක එකතු වෙනවා. ඊළඟට දේවදත්ත හාමුදුරුව එක්කත් පිරිසක් එකතු වෙනවා. ඒගොල්ලෝ මොනකටද කැමති? ඈ ඒගොල්ලෝ පාප ක්‍රියාවල් වලට කැමති නේ. අර දස අකුසලයට කැමති, පාප දේවල් වලට කැමති අය. ඒගොල්ලෝ දේවදත්ත හාමුදුරුව එක්ක එකතු වෙලා ඉන්නවා. ඉතින් ඊට පස්සේ ටිකටම පෙන්නනවා මේ ප්‍රාණඝාත කරන අය. ප්‍රාණඝාත කරන අය එක්කම එකතු වෙනවා. ඊළඟට හොරගම් කරන අය, හොරගම් කරන අය එක්කම එකතු වෙනවා. මේ විදිහට දිගින් දිගටම විස්තර කරනවා මේ පුද්ගලයෝ අදහස් සමගම එකතුෙත්, අදහස් සමගම සැසඳෙත් කියලා. ඒ කියන්නේ මේ අදහස අනුව තමයි එකතු වෙන්නේ. ගතියට අනුව ගති ආකර්ෂණය වෙනවා.
එතොට මේක මේ සජීවී එහෙම නැත්තම් මේ ජීවී දේවල් වල විතරක් නෙමේ අජීවී දේවල් වලත් එහෙමයි. ඒ කියන්නේ මේ ද්‍රව්‍යයන් වල ද්‍රව්‍ය වස්තු වල එකතු වීමත් ওই ගතියට අනුකූලවම තමයි. දැන් බුදුදහම විස්තර වෙනවා මේ අජීවී දේවල් වල ගති හතරක් ගැන. ඒ තමයි පඨවි ආපෝ තේජෝ වායෝ කියන ගති හතර. එතකොට මෙන්න මේ ගතිය තියෙන තැනකට ඒ ගති එකක් එකතු වෙනවා. ඉතින් ඔක අර උදාහරණකින් කියන්න පුළුවන්. එක අවස්ථාවක පෙන්නනවා වතුර කලයක් අරගෙන කලයට වතුර පුරවලා කලයට දානවා ගිතෙල් ටිකකුත් දාලා ඉවරලා මෙහෙම කලේ කට වහලා වතුර යටට ගෙනියනවා. වතුර යටට ගෙනියලා කලේ බිඳිනවා. කලේ බින්දට පස්සේ කලේ තියෙන මැටි කෑලි ටික කොහෙටද යන්නේ? වතුර යටට යනවනේ. ගිහිල්ලා කොහෙද නතර වෙන්නේ? පතුලේ නතර වෙනවා. අන්න බලන්න ඇයි ඒක පතුලට ගියේ? කලේ මැටි කෑල්ලේ තියෙන්නේ පටවි ගතියනේ. අර ගති හතරින් පටවි ගතිය තමයි තියෙන්නේ. එහෙනම් පටවි ගතිය යන්නේ පටවි ගතිය තියෙන තැනට. අන්න එහෙනම් ඒක ආකර්ෂණය වුණා කොහෙටද? පොළොවට. ගිහිල්ලා පටවි ගතිය හම්බුණාම යා මොකද උනේ? එතන නතර වුණා. ඊළඟට වතුර ටික එහෙම වතුරට මිශ්‍ර වෙනවානේ. දිය යටනේ තියෙන්නේ. මොකද යාට ආපෝ ගතිය යාට හම්බෙලා ඉවරයිද නැද්ද? හම්බෙලා ඉවරයි. අන්න යායේ ගතියට යායේ ගතිය හම්බෙලා ඉවරයි. හැබැයි ගිතෙල් ටික මොකද වෙන්නේ? වන්න වතුරෙන් උඩට එනවානේ. උඩට ඇවිල්ලා උඩටම යනවද නැත්නම් ජලයේ මතුපිට පාවෙනවද? ජලයේ මතුපිට පාවෙනවා. අන්න එහෙනම් වතුර යට ඉඳන් උඩට එන්නේ ඇයි? ඒ ගිතෙල් වල ආපෝ ගතිය ජලයට වඩා අඩුයි. ඒකින්ද උඩට එනවානේ. උඩට ඇවිල්ලා හැබැයි මතුපිට නතර වෙනවා. එතනින් එහාට යන්නේ නැහැ. ඒ කියන්නේ මේ වායෝ ගතියට වැඩිය ගිතෙල් වල වායෝ ගතිය අඩුයිනේ. ඒක නිසා යාට උඩට යන්න බෑ. හැබැයි අපි හයිඩ්‍රජන් පුරවපු බැලුමක් අතහැරියොත් මොකද වෙන්නේ? දැන් මේ වතුර දිගේ ඇවිල්ලා වතුර මතුපිට පාවෙනවා නේ, මේ උඩ යනවා නේ. හැබැයි උඩ ගිහිල්ලා ගිහිල්ලා ඕක කොහෙද නතර වෙන්නේ? ඒක නතර වෙන්නේ හයිඩ්‍රජන් තියෙන තැනකම තමයි. මොකද හයිඩ්‍රජන් ස්තරයක් යාට හම්බුනහම තමයි යාගේ ගතිය සමාන වෙන්නේ. ඊට මෙහාදී ඒක සැහැල්ලු නිසා තව තව උඩ යනවා. උඩ ගිහිල්ලා ගිහිල්ලා හයිඩ්‍රජන් වායුව තියෙන යම්කිසි ස්තරයක් හම්බුනහම යායතන නතර වෙනවා. අන්න බලන්න මේ හැම තැනකදීම තියෙනවා ගතියට අනුව ගති ආකර්ෂණය වෙනවා කියන එකනේ. සමාන ගතිය තියෙන තැනට තමයි ආකර්ෂණය වෙන්නේ. දැන් අපි කුණු ටිකක් කොහේ හරි කුණු නැති තැනක දැම්මොත් මොකද වෙන්නේ? එතෙන් තව කුණු එකතු වෙනවද නැද්ද? එකතු වෙනවා. ඉතින් ගතියට අනුව ගති ආකර්ෂණය වෙනවා. ඉතින් මෙන්න මේ වගේ නියමයක් තියෙනවා. ඉතින් මේක හැම තැනම ක්‍රියාත්මක වෙන එකක්. එහෙනම් දැන් ඔන්න ඔය දැන් ගෙදරක් හැදුවාම ඒ ගෙදරට බාහිර පරිසරෙන් එනවනේ විවිධ කිරණ. දැන් කිරණවල ගත්තොත් එහෙම අයහපත් ඒවත් තියෙනවා, යහපත් ඒවත් තියෙනවා. දැන් එතකොට ගතිය සමාන වුණාම ඒකට අනුකූල එකක් තමයි ඇදිලා එන්න පටන් ගන්නෙ. දැන් ගෙදරක සුදු පාට ගාලා තියෙනවා නම් දැන් සුදු හැදුනේ කොහොමද? අලෝබදේශ අමෝහ කියන හේතුවේ ඵලයක් විදියට. එහෙනම් සුදු කියන ඒ ගති ලක්ෂණයත් එක්ක අලෝබදේශ අමෝහ කියන ගති ලක්ෂණයත් එක්ක ඒකට සමාන ගතියක් තියෙන කිරණ විශ්වයෙන් ඇදිලා ඉද්දි විශ්වයෙන් එන්නේ හොඳ කිරණද නරක කිරණද? හොඳ ඒවා. එහෙනම් අන්න ගෙදරට යහපත් කිරණ ශක්තියක් ඇදිලා එනවා සුදු පාට ගාලා තියෙනවා නම්. එතකොට එහෙනම් සුදු ගාපු එකේ යම්කිසි හේතුවක් තියෙනවද නැද්ද? ඈ හේතුවක් තියෙනවා. ඊළඟ කාරණාව තමයි යම්කිසි මේ පරිසරයේ තියෙන වටපිටාවත් එක්ක අපි හිතන විදිය වෙනස් වෙනවද නැද්ද? වෙනස් වෙනවනේ. පරිසරයේ තියෙන වටපිටාවත් එක්ක අපි මේ හිතන විදිය වෙනස් වෙනවා. දැන් මෙතෙන්ට කවුරු හරි ආවොත් එහෙම අපි හිතමු කෙනෙක්ට එනවා වැරදිලා එනවා මෙතෙන්ට. එයා හිතනවා මෙතන මොකක් හරි අද සංගීත සම්දර්ශනයක් තියෙනවා කියලා හිතලා අර දොරෙන් ඇතුළට එනවා. දැන් ආපු ගමන් එයා දකින්නවනේ මෙතන පරිසරයේනේ. දැක්කම එයා මොකද කරන්නේ? සින්දු කී කී නටනට එනවද? නෑනේ නේ. එයා නිශ්ශබ්ද වෙනවා ඉක්මනටනේ. නිශ්ශබ්ද වෙලා නතර වෙලා එයාට තේරෙනවා මේක දහම් සාකච්ඡාවක්. එයා ඒකට කැමති නම් අවශ්‍යතාවයක් තියෙනවනේ මොකද කරන්නේ? සද්ද නොකර පිටිපස්සේ තියෙන පුටුවකින් වාඩි වෙලා මේක අහනවා. දැන් එයාගේ සිතුවිල්ල වෙනස් වුණාද නැද්ද පරිසරයට අනුව? වෙනස් වුණානේ. අපි හිතමු දැන් ලබන සතියේ මේ වෙලාවට ඉතින් මෙතන ආයෙත් සාකච්ඡාවක් තියෙන්නේ නේ. දැන් ඔන්න සාකච්ඡාවට එන්න කියලා කෙනෙක් එනවා. එද්දි එදා මොකක් හරි හේතුවකට මෙතන තියෙනවා සංගීත සම්දර්ශනයක්. දැන් මෙතන සින්දු කියනවා නටනවා. දැන් මේකට ඇතුළු වෙන කෙනා මොකද වෙන්නේ? එයා හිමීට පුටුවක් අරගෙන හිමීට වාඩි වෙයිද? නෑනේ නේ. එක්කෝ එයාත් නටනට තමයි ඇතුළට එන්නේ. ඒ කියන්නේ මේ තියෙන පරිසරයත් එක්ක වටපිටාවත් එක්ක අපේ සිතුවිලි වෙනස් වෙනවද නැද්ද? වෙනස් වෙනවා. එහෙනම් අපේ සිතුවිලි වලට මේ වටපිටාව පරිසරය කියන එකත් බලපානවා. එතකොට දැන් ගෙයක් ඇතුළේ සුදු පාට ගාලා තියෙද්දි දැන් සුදු හැදුනේ අලෝබදේ සමෝහ චේතනාවේ ඵලයක් විදියට. එතකොට අපි නිරන්තරයෙන් සුදු පාට දකින්න දකින්න ඒ සුදු වර්ණේ දකින්න දකින්න ඒ gedara දීවත් වෙන අයගේ සිතුවිලි හැරෙන්න නැඹුරු වෙන්න උපනිශ්‍රයක් වෙන්නේ මොන පැත්තටද? අලෝබදේශ අමෝහ පැත්තට. ඒ අරක දකිද්දි මොකද වෙන්නේ? අපි කියන්නේ සමහර දැන් දැක්කහම හිත නිවෙනවා කියලානේ.
ඒ පන්සල නම් දැක්කත් හිතනි වෙනවානේ. අපි එහෙම කියන්නේ. දැන් එහෙම වෙන්නේ ඇයි? ඒ තියෙන වටපිට පරිසරයේ තියෙන ගති ලක්ෂණයත් එක්ක. එතකොට සුදු ගාලා තියෙනවා නම් සුදු වර්ණේ දකින්න දකින්න ඒකලයි සිතුවිලි මොන පැත්තට නැඹුරු වෙනවද? අලෝභ දේශ අමෝහ පැත්තට නැඹුරු වෙනවා. එහෙනම් අර ඉස්සලා පෙන්නපු අර කලර් ට්‍රීට්මන්ට් එක ඉස්සර ගෙවල් ඇතුලේ තිබිලද නැද්ද? ඈ තිබිලා තියෙනවානේ. හිත සංසුන් කරගන්න කියලා ස්ට්‍රෙස් රිලීස් කරන්න කියලා ඉතින් දාස් ගණන් දීලා කලර් ට්‍රීට්මන්ට් කරගන්න ඕනේ. ගෙවල් ඇතුලේ ඉතින් පැය 24 365 දවසේ කලර් ට්‍රීට්මන්ට් එක තිබිලද නැද්ද? තිබිලා තියෙනවා. එතකොට මෙහෙනම් මේ ගෙදරකට සුදු හුණු ගාපු එකේ යම් අර්ථයක් තියෙනවද නැද්ද? තියෙනවා. දැන් හුණු ගන්නෙ මේ. දැන් හුණු වල තියෙනවා ඉතින් හුණු වල තියෙන හැකියාව ওই වචනේම තියෙනවන්නේ. සුණු කරලා දාන්න පුළුවන්. දැන් සුණු කරනවා කියන්නේ මොකද? විනාශ කරන එකේ යම් ක්‍රමයක් නේ. අපි කියන්නේ නේ කැඩි බිඳි යනවා, සුණු විසුණු වෙනවා, සුණු බවට පත් වෙනවා කියන්නේ ගොඩක් මේ අර සූක්ෂම තත්යකට පත් වෙනවා. විසුණු කියන්නේ ඊටත් වඩා සූක්ෂමයි. අලු කියන්නේ ඊටත් වඩා සූක්ෂමයි. දූලි කියන්නේ ඊටත් වඩා සූක්ෂමයි. ඉතින් ඔය විදිහට අර විෂනාශක ගුණයක් තියෙන එකක් තමයි සුණු කියන්නේ, හුණු කියන්නේ. එහෙනම් විෂ සුණු කරලා දාන්න පුළුවන් ගතියක් තියෙනවා. ඉතින් ඕකේ භාවිතාවන් තියෙන්නේ බල්ලෙක් එහෙම කාපු ගමන් මොකද කරන්නේ? ඈ හුණු ටිකක් ගන්නවනේ මතක ඇතිනේ. දැන් අමතක වෙලා ඇති මොකද ඒව දැන් කරන්නේ නැති නිසා. බල්ලෙක් ආපු ගමන් දැන් කරන්නේ මොකද? සබන් ටිකක් ගාලා හොදලා ඉස්පිරිතාලේ උස්සන් දුහනවනේ නේ. හැබැයි ඉස්සර මතක ඇති ඔය බල්ලෙක් හරි හැපුවාම මොකද කරන්නේ? ඉක්මනට හුණු ටිකක් ගන්නවා. ඇයි ගන්නේ? අර විස සුම් කරලා මේ දාන්න පුළුවන් ගතියක් තියෙනවා හුණු වල. ඊළඟට තවත් මතක ඇති ඔකේ භාවිතාවක් තියෙනවා. දත් කැක්කුමක් ආවම හුණු ටිකක් අරන් පිටින් ගන්නවා නේ. දැන් දත තියෙන්නේ මෙතන නම් මෙතන මේ කම්මුලේ පිටින් ගන්නවා හුණු ටික. ගෑවට පස්සේ ටික වෙලාවක් යද්දි මොකද වෙන්නේ? දත් කැක්කුම හොඳ වෙනවා. ඉතින් මේවා අබ්බෙහෙත් විදියට ඉස්සර පාවිච්චි කරා මතක ඇති. දැන් නම් කරන්නේ නැහැ නේ. එතකොට එහෙම කරේ ඇයි? ඒකේ ගුණයක් තියෙනවා. එහෙනම් හුණු වල තියෙනවා මේ විෂ ඇදලා දාන්න පුළුවන්, විෂ සුම් කරන්න පුළුවන් ගතියක්. එතකොට ගෙදරකට සුදු හුණු ගාලා තිබ්බා එහෙනම් ගේ ඇතුලේ විෂ බීජ නාශක ගුණයක් ඉබේම හැදෙනවද නැද්ද? හැදෙනවා. ඉතින් වෙනම අර මොකද්ද මේ ඔය සැනිටයිසර් නම් මනම් කියලා ගෙනෙලා ගහලා හොදලා ඔච්චර දේවල් කරන්න අවශ්‍ය නැහැ. ඉතින් එහෙම ක්‍රමයක් අපේ තුල තිබිලා තියෙනවා. නමුත් ඉතින් පහුවෙද්දි මොකද වෙන්නේ? ඒක අභාවයට ගිහිල්ලා වෙනත් වර්ග භාවිතා කරන්න අරගෙන අමුතුවෙන් අපිට ඒව දුරු කරගන්න තව දේවල් කරන්න සිද්ධ වෙලා තියෙනවා. පැහැදිලි නේද? එහෙනම් මෙන්න මේ සුදු කියන වර්ණය අලෝභ දේශ අමෝහ චේතනාවේ ඵලයක් විදියට නිර්මාණය වුණ බව අපිට ඔන්න ඔය උදාහරණ හරහා තවදුරටත් තෝරගන්න පුළුවන්. ඒතොර මේ වගේ විපරීත භාවිතාවලුත් නැතුව නෙමෙයි ඈ. මේ කියන්නේ න්‍යාය සහ හරි ක්‍රමවේදය. දැන් මේව විපරීතව භාවිතා කරන්නත් පුළුවන් නේ. ඒ කියන්නේ දැන් ගෙදරත් සුදු ගාගෙන හැම වෙලේම සුදු ඇඳගෙන දසකුසල් කරන අය නැද්ද? ඈ ඉන්නවනේ. ඉතින් මේකෙන් අර එක උදව්වක් තමයි හම්බෙන්නේ. හැබැයි මේක අනිත් පැත්තට භාවිතා කරන අයත් ඕන තරම් ඉන්න පුළුවන්. හැබැයි මේක තමයි හරි ක්‍රමවේදය. දැන් ওই වචන උනත් එහෙමනේ නේ. දැන් සමහර යහපතකට භාවිතා කරන්න තියෙන වචනයක් අද දවසේ අපි කෙලින්ම භාවිතා කරනවා අනිත් පැත්තට. දැන් අපි ওই සමහරලාට කියන්නේ මේ කවුරු හරි ඉන්නවා හොඳම වංචාකාරයෙක්. අහුනොත් එහෙම කවුරු හරි ඉවරයි කොහොම හරි රවට්ටලා අර සල්ලි ගන්නවා හරි මොකක් හරි කරලා වංචාවක් කරනවා. දැන් අපි දැක්කොත් එහෙම අපේ යාළුවෙක් එක්කත් එක කතා කර කර ඉන්න. අපි ඉක්මනට අරූට කියනවානේ මේ උඹෝකට අහුවෙන්න නම් එපා. ඕකමහ ලෝකෝත්තරය කියලා කියනවානේ. දැන් අපි මේ වචනේ භාවිතා කරේ මොකටද? අර අයහපත් කෙනෙක් ගැන කියන්නනේ. හැබැයි ලෝකෝත්තරය කියන එකේ අර්ථය මොකද්ද? හොඳ එකක්ද නරක එකක්ද? හොඳ එකක්නේ ලෝකෝත්තර කියන්නේ. ලෝකෝත්තර වෙනවා කියන්නේ මේ නිවන් දකින්න යන එකක් නේ. ඉතින් එහෙනම් ඒක හොඳද නැද්ද? හොඳයි. එතකොට ඒක භාවිතා කරේ යහපත් දෙයකට කලින්. නමුත් අද වෙනකොට මොකටද භාවිතා කරන්නේ? අයහපත් දෙයකට නේද? එතකොට ඔන්න ඔය වගේ මේ භාවිතාව විපරීත වෙච්චා නැතුව නෙමෙයි. ඉතින් ඒවා අපි තෝරගන්න ඕනේ. ඉතින් තවත් ඔය වගේම එකක් තමයි දැන් ඔය පන්සල්වල ඉන්නවනේ සාමාන්‍ය වයසට ගියනේ වයසක උපාසක 100 කෙනෙක් ඔය වගේ ඉන්න උදව් කරනවා එයා පන්සලේ හාමුදුරන්ටනේ. හාමුදුරන් වැඩ කටයුතු වලට ඔය දාන මානවලට බුද්ධ පූජා තියන්නේ. ඉතින් අතුපතු ගන්න ඔහම උදව් කරනවා. එයාට කියන නම මොකද්ද? ඈ ඇබිත්තිය කියලා කියන්නේ නේ. දැන් යාට මේ ගෞරවයක් දීලා කතා කරොත් එහෙම අනිත් අය කියන මොකද්ද? ආ උඹෝ අර ඇබිත්තිය ගැනනේ කියන්නේ. දැන් අපි කියමු දැන් සෝමපාල කියලා කෙනෙක් ඉන්නවා. අර සෝමපාල මහත්තයා පන්සලේ ඉන්නේ. එහෙම කියලා අපි විස්තර කරොත් එහෙම අහන් ඉන්න කියලා මොකද්ද කියන්නේ? උඹෝ අර ඇබිත්තිය ගැනනේ කියන්නේ. දැන් එහෙම කියන්නේ එයාට ගරු නම්බු නාමයක් දෙන්නද පහත් කරන්නද? පහත් කරලා සලකන්න නේ. හැබැයි ඇබිත්තිය කියන්නේ කාටද ඇත්තටම? ඈ කාටද ඇබිත්තිය කියන්නේ? ඇබිත්තිය කියන්නේ අනාගාමී කෙනාට. ඇයි ඒ?
අනාගාමි කෙනගේ කෙලෙස්තාව කොච්චරත් තියෙනවා ඇබිත් අයිති. ඉතින් කෙලෙස් ඇබිත්තක් බවට පත්වනාම යාට කාම ලෝකය පිළිබඳ බලාපොරොත්තුවක් නෑ. ඒකින්ද එයා වැඩිපුරම කොහෙදන්නේ පන්සලේ ඉන්නේ. පැවිදිවතට ගිය නැතත් එයා වැඩිපුර පන්සලේ ඉන්න ඉඳලා ඒ බණ භාවනා කටයුතු කරනවා. දැන් ඒවා කරද්දී නිකං කරන්න නෑනේ නේ. ඉතින් අය තමන් ඉන්න තැන කතුපතු ගානවා, ඒවට උදව් කරනවා, අන්න උදව් පදව ටික කරගෙන ඉන්නවා. අන්න එහෙම හිටපු කෙනාට කියනවා මොකක් කියලාද? ඇබිත්තිය කියලා. එතකොට ඇබිත්තිය කියන්නේ ගරු නම්බු නාමයක්. මේ ගෞරව කරන පදයක්. හැබැයි අද භාවිතා කරන්නේ ඒක මොන අර්ථෙන්ද? ගෞරවය අඩු කරන්න නේ, පහත් කරන්න කතා කරන්නේ. එතකොට ඔය වගේ විපරීත භාවිතාවන් අපේ සමාජය තුළ අද වෙනකොට ගත්තොත් ඕන තරම් තියෙනවා නේ. ඉතින් එහෙම ඒවා තියෙනවා. අපි ඒව හරියට තෝරගන්න ඕනේ. ඉතින් මෙතන විස්තර කරන්නේ හරි ක්‍රමවේදය ගැන තමයි විස්තර කරන්නේ. මේකේ අනිත් පැත්තේ භාවිතාවනොත් ඕන තරම් තියෙනවා. අපි බලමු එහෙමනම් සුදු වර්ණයේ වගේ අනිත් වර්ණත් එක්ක මේ සිතුවිලි කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා.